මොකක්ද මේ ලොජිකල් ෆෙලසිස් කියලා කියන්නේ? ධර්ම ශාස්ත්‍රයේ නිදිශේ තියෙන එක කොටසක් මේක. අපි මොනවා ප්‍රශ්න අහුවත් ඒගොල්ලෝ කතාවක් හදන් එනවා කියන. සියලු දෙනා බිලීව් කරේ නැහැ කියලා ඒකේ ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එක නොවි තියන්නේ. ඔයා කියනවා නම් හරි කෙලින් කියන්න. මහින්ද රාජපක්ෂ දුප්පත් විදියට මෙන්දර කපාට පෝසත්. ඊට කලින් සුනාමිය. එලොන් මාස්ක් මාතෘකාවට අරන් එන්නේ හඳුන්නේ නැති. අපි පම්බේක් හදලා පම්බේට ගහනවා. කතාව පටන් ගන්නෙම මෙයව පරද්දනවා කියන අදහසින්. හරි වැලසියකින් අපිව අවුට් ඔෆ් ට්‍රැක් කරලා අපේ අපිව ව්‍යාකූල කරත් අපිට තරහ ගියොත් එතන කතාවයි කතාවයි. සංජය අයබෝන් දසුන් අයබෝන් ආසාවෙන් හිටපු පොඩ්කාස්ට් එකක් මේ. අපි මනස්ගාතේ හම්බුණාට පස්සේ මෙහෙම හම්බුණා නේ. අපි ඒත් ෆිසිකලි හම්බුන්නේ නැහැ මනස්ගාතේ. තැන්ක් යූ දෙන්නට ආරාධනාව පිළිගත්තට. මේ අද විශේෂ 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 පොඩ්කාස්ට් එකක්. හරිද? මේක මේ සියලුම පොඩ්කාස්ට් වල අන්න උඩ මේක එකක්. ඒකට හේතුව තමයි මේ පොඩ්කාස්ට් කරන අයට, එතකොට ඉන්ටර්විව් කරන අයට අර දේශපාලනේ වෙන විදිහකට ටිකක් කන්සියුම් කරන්න කැමති අය තියෙන පොඩ්ඩක් මේකේ එක පොඩ්ඩක් ඇත්තටම ඩිසයිෆර් කරන පක්ෂග්‍රාහීවම නොවි එහෙම අයට, එතකොට ප්‍රශ්න කරන්න කැමති අයට බේවි ලෝයස්ලට සහ මේ නේද ගොඩක් අයට මේ ස්වාමි පුරුෂයන්ට වැදගත්. ඉතින් අතිශය වැදගත් මාතෘකාව ස්වාමි පුරුෂයන් දැනීමට හරියටම ක්ලික් කරන්න. අතිශය වැදගත් පොඩ්කාස්ට් එකක්. ඒ හින්දා මේ වෙනකොට රේඩියෝ එකේ ඉන්න ලයිව් අහගෙන ඉතින් අන්තයට පස්සේ මේක අහන අයට නෙමෙයි මම කියන්නේ. රේඩියෝ එකේ ඉන්නවා නම් විශේෂයෙන්ම ස්වාමි පුරුෂයෝ, බිරිඳවරු ඉන්නවා නම් ස්වාමි පුරුෂයන්ට ආරාධනා කරන්න. ඉතින් නැත්තම් දන්න කිනි යාළුවෝ ටක් ගාලගෙන පොඩ්ඩ වෙන වැඩකට යවන්න ටක් ගාලෙන්න. මේක අතිශය වැදගත් පාඩමක්. ඉතින් මේ ගැන මම මෙහෙම කියන්නම්. අනිත් තව මේක තව පොඩ්ඩක් මට කියුරියස් එක හදන්නත් එක. ඒ තමයි මේ ලංකාවේ මේ ෆෙලසී සම්බන්ධයෙන්, ලොජිකල් ෆෙලසී සම්බන්ධයෙන් කන්ටෙන්ට් තුනක් විතර මම දැකලා තිබුණා මීට කලින්. එකක් තමයි බංකොලොත් තර්කය කියන. ඊට පස්සේ මට බංකොලොත් තර්කය හැම දරුණුවට වැදුණු එකක්. ඒ කාලේ මේ බංකොලොත් තර්කත් මම හිතන්නේ අවුරුදු ගාණක් පරණයි. මම අදටත් දන්නේ කවුද කරන්න කියලා. හැට්ස් ඔෆ් ඒ කරපු වැඩි. ඒ කියන්නේ පොඩි කන්ටෙන්ට් උනාට මේ සෑහෙන ට්විස්ට් වලට අපි හිතන විදිය ට්විස්ට් කරගන්න සෑහෙන උදව් කරපු චැනල් එක. බට් කන්ටෙන්ට් පොඩි ගාණ ඇති. දෙවැනි එක රුචිර කරලා තිබුණා. රුචිර විත් සයන්ස් චැනල් එකෙන් ෆෙලසීස් ගැන කතා කරලා තිබුණා. ඒකත් පොඩි කෙටි වීඩියෝ එකක්. මට ඒකෙච්චර ලොකුවටම තේරුන්නේ නැහැ. ඊට පස්සේ මට හම්බුණ හොඳම කන්ටෙන්ට් එක තමයි ඔයාලා දෙන්න කරලා තිබුණේ. හැබැයි ඔයාලා දෙන්නගේ මල්ලට බැන්නනේ, කට්ටිය බැනුන් යනනේ ඕඩියෝ. ඔව්, ඒක ඇත්තම මේ දෙවැනි එකේ නේ. දෙවැනි එකේ ඕඩියෝ. ඒක data live ගේ මොකක්ද data ප්‍රශ්නයක්. හාන හරි. කොහොමරි ඒක තමයි මේ ෆෙලසීස් ගැන කතාවවරු කතා කරලා තිබ්බනම් සෝරි. දැක්කේ නැහැ. කවුරුද දැක්කොත් කමෙන්ට් කරගෙන යන්න. මේ සිංහලෙන් කරපුව. සිංහලෙන් කරපුව. ඕන ඉන්ටර්නෙට් එක ඉංග්‍රීසි වලින් දිය. මේ කෙල්ලෙක්වත් නැති අපි. ඕගොල්ලන්ට ප්‍රශ්න නැහැ ඉතින්. රයිට්. ඕනේ නැහැ ඉස්සරහට. ඔය හම්බෙන්නේ කොයි වෙලාවෙ? ඒකනේ නෑ කියලා කියන්නේ අනාගතේ ගන්න බලාපොරොත්තු. ඉතින් හරි සංජය, මේ මට චුට කවුරු හරි මේක පටන් ගන්න මං හිතන දසුන් හොඳයි. දසුන් තමයි ඇත්තටම ඔහුගේ රිසර්ච් එක සාර්ථක කරේ නේ. ඒක තමයි දසුන්. මොකද්ද මේ ලොජිකල් ෆෙලසීස් කියලා කියන්නේ? ඇයි මේ ගැන අපි දැනගන්න ඕනේ කියලා පොඩි නියන් පොඩි බ්‍රීෆ් එකක් දෙන්න ඕනේ. ඒක මේ අතරම මේක මේ මොනවාද විෂයක් විදියට වෙනම තියෙනවා. මේ අපි මේ තර්ක ශාස්ත්‍රය කියලා අපි ඒ ලෙවල් වලට ලංකාවේ විෂයක් තියෙනවා. ඒ තර්ක ශාස්ත්‍රය කියන විෂයේ තියෙන එක කොටසක් මේක. ඉතින් එහෙම ගන්නත් පුළුවන්. එතකොට සරලව නිකන් කතා කරන භාෂාවෙන් කිව්වොතින් අපි සංවාදයක් හෝ දෙන්නේ කොහොමද පිරිසක් අතර. සමහර කලාට ඒක තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, අනිත් පිරිසක අතර. කතාවක් පවත්වනකොට මේ අනික් කටි අහන් ඉන්න ඒගොල්ල උත්තර දෙන්න නැතුණාට ඒ දෙගොල්ල අතර සංවාදයක් වෙනවානේ. ඒ කියන්නේ එයා හිතින් හරි ඒ කෙනෙකුට රෙස්පොන්ස් කරනවානේ. එතකොට මේ අර මේ ඇත්තටම සංවාදයකදී වෙන්නේ මගේ තියෙන මතයක් අනිත් කෙනාගේ ඔළුවට පත්තු කරන එක. ඒ කියන්නේ ඒක ට්‍රාන්ස්ෆර් කරන එක. එතකොට
ඒක ලොජිකලි එකන තාර්කික වෙන්න එක අපිට ඒක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අතන අපි පොඩ්කාස්ට් එකේදී මේ ෆැලසිස් විතරක්ම ෆෝකස් කරන්න නැතුව අනිත් පොඩ්ඩක් එලියටත් ගියා. මොකද ඒ මොකද වෙන හොර වැඩ තියෙනවා ප්ලෑන් කරන්න. ඒ කියන්නේ ලොජිකලි විතර නෙමෙයි මම ඔයාගේ ඔළුවට ප්ලෑන් කරන්නේ. ඒක මට ඉමෝෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්, මගේ ක්‍රෙඩිබිලිටි එක පාවිච්චි කරන්න පුළුවන්, මට මෙහෙම නැත්තම් මගේ ඔතොරිටි එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ගොඩාක් දේවල් එකතු වෙලා තමයි අර වැඩේ කරන්නේ. එතකොට මේ ඕකේ ෆැලසිස් කියන්නේ ඕකේ තියෙන අර වර්බල් කන්ටෙන්ට් එක ගත්තොතින් වර්බල් හරි ටෙක්ස්චර් කියන්නේ වචනාර්ථයෙන් තියෙන මේ ගත්තොතින් ඒක එක්ස්ට්‍රැක්ට් කරලා අපි පොඩි මොඩල්ස් ටිකක් හදාගෙන ඉන්නවා ඩෙන්ටිෆයි කරගන්න ලේසි වෙන්න. ඒක එතකොට ටග් ගාලා කියන්න පුළුවන් හරි රිෆර් කරන්න ලේසි. නැත්තම් ඔයාට පැහැදිලි කරන්න වෙනවන හැම වෙලාවෙම මේකයි මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට අර මේ ඔයාට රෙෆරන්ස් එකක් තියෙනවා නා මේක මේ මේක ඇවිල්ලා මේ ඔයා මේ කළේ තියෙන ඇඩ් හොමිනම් එක. ඒ කියන්නේ ඒක කියපු ගමන් මේ ස්ට්‍රෝ මෑන් එක කියලා එහෙම කිව්වම ඒක රිෆර් කරන්න ලේසි. ඒක අයිත් පාරක් පැහැදිලි කරලා දෙන්න ඕනේ නැහැ. ඒක හින්දා මේ නම් ගොඩක් තියෙන්නේ. ඉතින් අර නම් ඔක්කොම මතක තියාගන්න ඕනේ වගේ එකක් නැහැ. මේ ෆැලසිස් කීපයක් කියාගෙන යනකොට අර ඔළුවට සෙට් වෙනවා මේ මේක තමයි වෙන්නේ කියලා. ඔව් මේක තමයි වෙන්නේ කියලා. රයිට්. මේ අපි පටන් ගමුද? මට මේකට ඇත්තට අර දසුන් කරපු රිසර්ච් එකම මට පොඩ්ඩක් ෂෙයා කරලා තිබුණා. මම එහෙම ප්‍රශ්න අහන්නම් දසුන් මේ. මොකද මම හිතන්නේ මේ මං වගේම ඇති කියලා අනිත් අයත් අපි නොදන්නම දැනින් වැඩේ පටන් ගමු. එතකොට මේ ඔබ්ජෙක්ටිව් ට්‍රුත්. අපි මේ ට්‍රුත් කියන මටත් වෙන අර මතකද දන්නේ අපි පොඩි කතාවක් ගියා මේ ඔය විශේෂයෙන්ම සෝෂල් මීඩියා ඇක්ට් එක ඇස්සේ ආපු එක. මේ ඇත්ත කියන්නේ මොකද්ද වගේ කියලා මේ මොකද්ද මේ කියලා. ඔව් දැන් මේකේ ඔබ්ජෙක්ටිව් ට්‍රුත් කියලා. දැන් අපි ලොජිකල් සෙන්ස් එකකින් ගත්තොත් ඔතන පොඩි දෙයක් තියෙනවා. ඔබ්ජෙක්ටිව් ට්‍රුත් තමයි අපිට ගන්න වෙන්නේ ගොඩක් වෙලාවට. හැබැයි ඔබ්ජෙක්ටිව් ට්‍රුත් වලට අමතරව තව තව දේවල් තියෙනවා. මැතමැටිකල් ට්‍රුත්, සයන්ටිෆික් ට්‍රුත්, හිස්ටොරිකල් ට්‍රුත් ඔය වගේ හැම අපිට ඉතින් ඔක එක්ස්පෑන්ඩ් කර කර යන්න පුළුවන්. මේ එහෙම මේ ඉතින් ඒ අපිට ඒ උනාට පොඩි ඉරක් ඇඳ ගන්න වෙනවානේ ඔක මේ හරියට තේරුම් ගන්න. එතකොට දැන් ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එකක් කියලා කියන්නේ සරලව ගත්තොතින් හැමෝම සරලව ආගිව් කිරීමකින් තොරව පිළිගන්න දේවා. එහෙම දේවල් මේ ලෝකෙනේ ගණිතයේදී ඇක්සියම් වගේ දෙයක්. ගණිතයේදී ඇක්සියම් කියන එක දන්නවා. A සමානයි B නම්, B සමානයි C නම්, A සමානයි C කියන එක ඇක්සියම් එකක්. ඒකට ඔප්පු කිරීමක් නැහැ. හරි. එතකොට ඒ වගේ දැන් මට කතා කරන්න පුළුවන් කියන එක මට ඔප්පු කරන්න ඕනේ නැහැ. මම කතා කරනවා ඒ වගේ. ඒ ඉතින් සමහරක් ඒව තියෙනවා ආයෙත් ඒකට තර්ක කර කර යන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි කියලා බැලු බැලමටම පේනවා. එතකොට අපි ඊළඟ ඒවට අපි ඩිඩස් ඩිස් කරගෙන යනකොට ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එකක් යටම ලෙවල් එකේ තියෙනවා නම් අර අර සමස්ත කතාව කවර් වෙනවා. හා يعني අපි මොකක් හරි මම සංකීර්ණ අදහසක් කියනවා. ඒ සංකීර්ණ අදහස බේස් වෙලා තියෙන්නේ කරුණු ගොන්නකින්. ඒ කරුණු ගොන්නම අන්තිමට ඩෙඩියුස් කරලා يعني බෙදාගෙන බෙදාගෙන ගියොතින් මා ඔයා මෙතනින් අදහස් කරේ මේක, මෙතනින් අදහස් කරේ මේක, මෙතනින් අදහස් කරේ මේක කියලා ඒව ඔක්කොම ඔබ්ජෙක්ටිව් ට්‍රූත් නම් අපිට හිතන්න පුළුවන් මේ මේ ලොජික් එක අපිට බාර ගන්න පුළුවන්. මොකද ඒ ඔක්කොම බේස් වෙලා තියෙන අපි හැමෝම පිළිගන්න අපි හැමෝම දන්න දේවල්. ආ ඕකේ. ඔය ඔකර මේ ඇත්තටම ඔක ලස්සන එක්ස්ප්ලනේෂන් එකක් කරනවා ඔය නීල් ඩිග්‍රාස් ටයිසන් කියලා මේ නීල් ඩිග්‍රාසියා. ඔව්. එයා කොල්ල මේ ඔබ්ජෙක්ටිව් ට්‍රූත් කියන එක එයා ඇත්තන ආගමික තර්කයෙන් ගන්න එක නේ. ඔබ්ජෙක්ටිව් ට්‍රූත්ස් වර්සස් පර්සනල් ට්‍රූත්ස්. ତୋର පර්සනල් ට්‍රූත් කියන එක ගත්තා. සහ එයා කියනනේ පොලිටිකල් ට්‍රූත් කියලා තව එකක්. ඔව් කියනවා. ඒ කියන්නේ අර අපි පොලිටිකල් ඇස් කන්නේ මොකක් හරි පාට කන්නඩියක් දාලා බලුවා අපිට සමහර කොටස් විතරයි පේන්නේ සමහර ඒවා පේන්නේ නැහැ. හැබැයි පේන දේ අපිට ට්‍රූත්. හා සමහර දේවල් අපි ඇත්තටම විශ්වාස කරනවා පර්සනලි මේක ඇත්ත කියලා. ඒ උදාහරණයකට මම දන්නවා මම දැකපු දේ ඔබලා මං කවුරුත් පිළිගන්නේ නැහැ. මේක මම දන්නවා මම ඇත්ත කියන්නේ කියලා අපිට ඕන තරම් ඒ වගේ අවදහස් වෙයි. පර්සනල් ට්‍රූත් එක. ඔව් ඒවා තමයි පර්සනල් ට්‍රූත්. ඒක එයාට ඇත්ත. නමුත් ඒකේට මූලික වෙච්ච ෆොනොමිනා එක සිද්ධිය ඒක වෙන සිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි ඒක එයා විශ්වාස කරනවා. මම දෙවියෙක් දැක්කා. දැක්කා ඒකට. හරි. දෙවියෝ දැක්කා. හැබැයි ඒ දෙවියෝම නෙමෙයි වෙන්න පුළුවන්. සමහර විට ඒක මොකක් හරි බලාකුලකින් එන මොකක් හරි පරාවර්තන වෙච්ච එළියක් එක්ක ෆ්‍රේම් බෝ එකක් දැක්ක වෙන්න පුළුවන්. මොකක් හරි. එතකොට ඔය සාය අපි හිතමුකෝ මම භූතෙක් දැක්කා, යකෙක් දැක්කා කියන්නේ තේ අපේ මනස්ගත කන්ටෙක්ස්ට් එකෙන් ගත්තොත් UFO එකක් දැක්කනේ. එතකොට ඒලියන් කෙනෙක් දැක්කා ඒ වගේ. එතකොට ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එකේදී ඒක whether or not you believe in it අදාළ නැහැ. ඔයා විශ්වාස කරත් නොකරත් ඒක ඇත්ත. ආ පෘථිවිය විශ්කම්භය කිලෝමීටර් වලින් මෙච්චර ඒ වගේ ෆැක්ට්ස්. ඒවා සයන්ටිෆිකලි නැවත නැවත ප්‍රූව් කරන්නත් පුළුවන්. ඒවත් ඔබ්ජෙක්ටිව්ලි ඔයා පිළිගන්න ඕනේ. ඒක ඔයා ඔබ්ජෙක්ටිව්ලි පිළිගන්නේ නැතුව ඒවත් චැලෙන්ජ් කරන්න ගියොත් ඒ ආගමන්ට් එක වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒ කියන්නේ ඒකේ බේස් එකම කඩලා විඳලා දාන්න වෙනවා.
ඒහෙමත් පුළුවන් අපිට ඔන්න. අපිට දැන් මට ඔන්නම් කියන්න පුළුවන්. දැන් අපි බුදුහාමුදුරු කියපු දේ සත්‍ය කියලා පිළිගන්නවා. හරි. අපි ආගම හැටියට. මට ඔන්නම් කියන්න පුළුවන්. අපිත් මේ බුදුහාමුදුරු කියපු දේවල් වුණත් අපිට මේ කවුරු හරි කියලානේ අපි අහන්නේ. අපි බුදුහාමුදුරු ඉතුරු කාලේ හිද්දලත් නැහැ. ඔක්කොම මේ කාගේ හරි කතාවන්නේ අපි අහන්නේ. ඉතින් මේ ඔක්කොම බොරු වෙන්න පුළුවන් නේ කියලා මගේ අර පදනමම විනාශ කරගන්න පුළුවන්. ෆවුන්ඩේෂන්. ඒක විනාශ කරගත්තොත් අපි කොහෙද යන්නේ කියලා හරි අමාරු තැනක් තමයි ඉතුරු වෙන්නේ. ඒකද ඔබ්ජෙක්ටිව් ටූල්ස් කියලා જાතියක් තියෙන්න ඕනේ අපි ඉතුරු ආගමස්ටික් ගොඩනගන්නේ. ඕකේ. අපි කියන්නේ ෆන් මොන හරි ෆන්ඩමෙන්ටලි ට්‍රූ දේ. ට්‍රූ එකක් තියෙනවා. ඒක ඔයාට ඔයා බලි නොකරට අදාල නැහැ ඒක ඇත්ත. එතනින් තමයි කතාව පටන් ගන්න වෙන එහෙම නැත්නම් අමාරුයි. කියන්නේ ඔක තව නිකන් කෙනෙකුට සරල කරගන්න පුළුවන් නම් නීතිය. දැන් අපි දැන් ආගම ගත්තාම පොඩ පැටලිලා ඉන්න පුළුවන්. දැන් නීතිය වගේ එකක් කියලා කියන්නේ අපිට ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එකක් විදිහට බාර ගන්න වෙනවා. එහෙම නේද කියන්නේ? ඔව්. ඒතර ඒක උඩ තමයි අපිට තර්ක ගොඩනගන්න වෙන්නේ. ඔව් ඒක ගොඩක් දුරට පොලිටිකල් ට්‍රූත් එකක් විදිහට ගන්න පුළුවන්. ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එකකට ආසන්නයි. හැබැයි ගන්න නීතිය තියෙන දේ හැමදාම වෙනස් වෙනවනේ. ඒක ගන්න බැරි ඒක තමයි වෙනස් වෙනවා. ඔබ නීති වෙනස් කරන්න නීතිය වෙනස් වෙනවනේ. ඔබ්ජෙක්ටිව් ට්‍රූත් වෙනස් වෙන්නේ නැහැ. ඒකයි පොලිටිකල් ට්‍රූත් එකක් තමයි ඒක විදිහට. හැබැයි ඒ කන්ටෙක්ස්ට් එක ඇතුළේදී ඒක ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එක වෙන කෙනා. උසාවියකදී නඩු අහන වෙලාවකදී ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එක වෙන්නේ නීතිය. ඒක තමයි මම අහන්නේ. ඔව්. දැන් රටක ජීවත් වෙනවා නම් මේ පවතින නීතිය. ඒ මොහොතට නීතිය. හැබැයි නීතිය වෙනස් විය හැකියි. මෙතන හැබැයි ඊට වඩා ටිකක් ගැඹුරු අර්ථයක්. මේක ෆික්ස්ඩ්. ඒ කියන්නේ ග්‍රැවිටි කියන උඩ දැම්මොත් බිම වැටෙනවා. ආ. හෙට ඉර පායනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ නිකන් අර ඊයන් අර අපි කියන්නේ ලෝකයේ ආරම්භයේදී වෙන ෆන්ඩමෙන්ටල්. ෆන්ඩමෙන්ටල්. අනිවාර්යයෙන්ම ෆන්ඩමෙන්ටල්. ඒක තමයි සරලම අර්ථය. ලෝකයේ ආරම්භය ගන්නත් බෑ විවිධ මත තියෙනවා. නෑ නෑ ඇත්තටම මෙහෙමයි. ඔක විස්තර කරගෙන ගියොත් අන්තිමට ෆන්ඩමෙන්ටල්ස් නෑ වගේ තැනක් එනවා. ඒක හරි. ඒකද? ඒකයි මම කිව්වා අපි ඉරක් ඇඳගන්න එපා. ඒක හරි. අපි ඇඳගන්න තැන අපි පොදු තැනක් ඇඳගන්න ඕනේ. ඒක තමයි මං කියන්නේ ඒ පොදු තැන දැන් අර එහෙම ගත්තොත් අර ඒක ඕක අනිත් අතට ක්වෙස්චන් කරගෙන අපේ පරිණාමනයේ පැත්තෙන් එකක් අරගන්න ගියොත් එක කතාවක් ආගමික පැත්තෙන් අරගන්න ගියොත් තව කතාවක් මොකක් හෝ තමන් ඇඳගන්න ඉරක් කෙනෙකුට නෑ මගේ සිමියුලේෂන් තියරි වගේ ගන්නකො ඔය ගත්තොත් එකක්වත් රූප ඒක තමයි හරි තමන් ඇඳගන්න එපා ඒක තමන් ඇඳගත්තොත් ඒක පර්සනල් ට්‍රූත් එකේ උත් වෙනවා තමන් ඇඳගන්න එපා ආ ඕකේ ඔය ඒක මේ කොමන්ලි ඇක්සෙප්ටඩ් ට්‍රූත් කියලා ගන්න ආ සිවිලයිසේෂන් එකක් විදිහට ඇක්සෙප්ට් කරපු දේවල් දැනෙන ඒක එහෙම කියමු පෘථුවි ඉරවට යනවා that's an accepted now it's objective truth එහෙමත් නැහැ එහෙම ගත්තොත් සියලු දෙනා ඒක ඒක තංගක නැහැ ඒක තමයි මම කිව්වේ දැන් අපි මේ කතා කරන කන්ටෙක්ස් එක ඇතුළේදී අපිට ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එක මෙතනයි කියලා අඳගන්න පුළුවන් එහෙම නැත්නම් ඒක කරන්න බැරි වෙනවා ඒක තමයි මොකක් හරි අපිට එක මොකක් හරි බේස් එකක් තියෙනවා සියලු දෙනා බිලීව් කරන ඒක එහෙම ගන්නපස්සේ සියලු දෙනා බිලීව් කරේ නැහැ කියලා ඒක ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එක නොවි තියෙන එක තමයි මම මුලින්ම කිව්වේ whether you believe it or not it's truth කියන එක හරි දැන් මම කියන්නේ ඒකට ආගමික කාරණාවක් කොහොමද ගන්නෙ අර ඔයා ඒක personal beliefs personal truth නෑ අර වාක්‍ය වේ දැන් අර බුද්ධිසම් සම්බන්ධයෙන් කාරණාව කොහොමද ගන්නෙ බෑ ඒක මම කියන්නේ කඩා ගන්න එපා කියලා. ඒ කියන්නේ අපිට බේස් ලෙවල් එකක් තියෙන්න ඕනේ. ඒක දසුන් කියන්නේ. ඒක බේස් ලෙවල් එකකින් අපි වැඩ පටන් ගන්න ඕනේ. නෑ මට ආයෙ ක්ලියර් නෑ. ඒ කියන්නේ අපිට මොකක් හරි බේස් ට්‍රූත් එකක්ද අපි ආගමික විදිහට විශ්වාස කරන උදාහරණ මෙහෙම කිව්වා කියලා. එතකොට අපිට ආගමික තර්කයකට යනවනේ. ආ හරි. ඒක ආගම ගැන තර්ක කරනවා නම් එතනින්. හරි. ඕකේ. හරි. නැත්තම් කරන්න බෑනේ. නැත්තම්. ඒ කියන්නේ අපි අපිට බුද්ධාගමේ යම් කිසි කාරණයක් පිළිබඳව වාද කරන්න බෑ අර කියපු කාරණය බේස් නොකර. ඒ කියන්නේ බුද්ධාගම බුදුදහම සම්බන්ධයෙන් තර්ක ගොඩනගන්න බෑ භෞතිකවාදී අදහස් කියන්නේ මේමයි බුදුදහම පිළිබඳවම අදහස් දරන දෙන්නෙක් අතර සංවාදයකදී ඔක හරි. ආ. එතකොට බුදුදහම බේස් කරන්නේ. බුදුදහම පිළිගන්නේ නැති කෙනෙක්දී අපිට ඒක බේසික් විදිහට පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න බෑ. හරි. ක්ලියර්. හරි අපි එතකොට ඊගාවට යද්ද මොකද්ද මේ ෆෙලසීස් වලින් අපි දැන් මුලින්ම මොකද්ද ඇඩ් හොමිනම්? ඔව්. එහෙම නේද අපි කතාව පටන් ගන්න වෙන්නේ. ඇඩ් හොමිනම් ගත්තොතින් මේ මනාද මේ ඒක ඕක හතරකට විතර කඩලා තියෙනවා සරලව ඇටැකින් පර්සන් ඉන්ස්ටෙඩ් ඔෆ් ද ආගියුමන්ට් කියන්නේ දැන් ඒක අපි නිතර දේශපාලන ඒක හරිම කොමන්ම දේ කියන්නේ ඒක තමයි ගොඩාක්ම වෙලාවට වෙන්නේ මේ දැන් අනුරගේ ලපේ ගැන වගේ එකක් ඔව් ඒ නෑ එහෙම ඒක ඇට ඒක ඒක මේ පර්සන් ඇටැක් කිරීමකුත් නෙමෙයිනේ يعني මේ දැන් මෙහෙම හිතනකෝ දැන් මේක අනිත් පැත්තට මම කියන්නේ හරි දැන් දැන් අපි කියමු ගෝඨාභය මොකක් හරි පණතක් ගෙනා. හරිද? එතකොට අපි කියන්නේ ආ මේ අරක කරපු මිනිස්සයානේ මේ මේ පණත ගෙනාවේ. ඒකින්ද මේ පණත වැරදි. ආ ඔකේ. හරි? يعني person personව discredit කරනවා. හරි. එතකොට ඒ ඒ personව discredit කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් මේ මේ ඔකේ ලේසිම අපි ඒක ඔකද ඒක කොටසක් තමයි වගේ. ඔව් ඒක තමයි hypocrisy. ඔව් දැන් ගන්න මම උදාහරණයක් කිව්වෙත් ඒ වගේ එකක්. يعني hypocrisy එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඉදිරි කියනවා මේ මම හොඳට මස් කනවායි කියමුකෝ මම හොඳට මස් කන ගමන් සත් මේ මේ අනිත් අයට මස් කන්න එපා කියලා. එතකොට මම මස් කන්න එපා කියන ආගියුමන්ට් එකට මම මස් කනවද නැද්ද කියන එක අදාළ නැහැ. හා හරි
එතකොට ඔයාට කියන්න පුළුවන් ඔයා මේ මස් කන ගමන් නෙමේ ඔය කතාව කියන්නේ මේ ඔයා කොහොමද ඒක ගැන කතා කරන්නේ වගේ නේ ඔයා තව උදාහරණයක් කිව්වොත් මට වඩා පැහැදිලි ඒ කියන්නේ සිගරට් බොන කෙනෙක් සිගරට් බීමේ ආදීනව කතා කරනවා ආ ඒ මහත දොස්තර කෙනෙක් මේ කෙට්ටු වෙන්න මේ අනික් කට්ටිය උපදෙස් දෙනවා හයි එතකොට ඔයා කෙට්ටු වෙලා ඉන්නකො වගේ එකක් කියන්නේ ඔයාගේ උපදෙස් ඒක උපදෙස් ගිය මේ 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 ඒකෙන් අවතක්සර ලක් වෙන්නේ නැහැ නේ අදහස අවතක්සර ලක් වෙන්නේ නැහැ ඔයා කතා කරන්නේ නැත්ද ඔව් ඒකට ඒක යා නොකරනවා කියන වෙනම කතාවක් දැන් ඔක ඉස්සර මේ අර අපිට කියන වාදිනු පරහට තමා සම්බන්ධ වෙන්නේ ඒක කයි කතාව මෙතන අදාළ නැති වෙනවා ඒක හිපොක්‍රසි එකක් කියලාද කියන්නේ හිපොක්‍රසි එකක් කියලා සමාජයෙන් අපිට චෝදනා කරනවා ඔතන අපිට චෝදනා කරනවා ඔතන ප්‍රශ්නේ තියෙන්නේ හිපොක්‍රසි එක නෙමෙයි ඔම අර ඔයා නිතර කියන කතාව මේකට අදාළයි ඒ කියන්නේ මේ ෆැලසි ඉගෙන ගත්තම වෙන කේස් එකක් තියෙනවා අර පොඩි ළමයි ෆැලසි ඉගෙන ගත්තම හරි අවු නෑ හරි ඔයා කියන්නේ පොඩි අයට දෙන්න හොඳ නෑ කියලා හරි මේ එතකොට මේ දැන් මං කාගේ හරි කවුරු හරි දොස්තර කෙනෙක් ඉන්නවා ඇත්තටම එයා මහතයි ගොඩක් එයා අර විදියට උපදෙස් දෙනවා හරිද ඒ දෙනවා එයා ඒක ජීවිකාවක් කරගෙන ඉන්නවා එයාගෙන් සල්ලි හම්බ කරනවා හැබැයි පොර මහතයි එතකොට පොරගේ හිපොක්‍රසි එක අපි පෙන්වන්නේ බෑ ඔව් හරිද ඔව් ඒක හරි මෙයා දෙන මේ ඇඩ්වයිස් මේක හිපොක්‍රටික් හිපොක්‍රසි එක මෙයාගේ පෙන්නනවා මෙයා මෙහෙම කෙනෙක් වෙලා මෙහෙම කියනවා ඇයි මේ 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 කියන එක අපි ඒ උපදේශ ඩිස්ක්‍රෙඩිට් කරන්න නෙමෙයි පුද්ගලයාව ඩිස්ක්‍රෙඩිට් කිරීම අරමුණෙන් පාවිච්චි කරනවා ඒක කරන්න වෙනවා වෙනවනේ හරිද එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ඒක අදහස ඩික්ලයින් කරා කියලා නෙමෙයි කියන්නේ නෙමෙයි ඒක කියන්නේ අන්න ඒක තමයි ෆැලසි එක පාවිච්චි වෙලා තියෙන ෆැලසි එකක් වෙන්නේ ඒක ආගියුමන්ට් එක පාවිච්චි කරේ අර අදහස ඩික්ඩික් කරන්න නන ඔව් හා ඕකේ ඒක හැබැයි අපි ඩිෆෙන්ඩ් කරනවද අයිඩියා එක අපි ඇටැක් කරනවද අයිඩියා කියනකොට ඔකේ පැත්ත වෙනස් වෙනවා නේ දැන් මම ඔය ඔයා දොස්තර නම් මම ඔයාට කියනවා ඔයා ඔයාට ඔයාවත් පිළිපදින්න නැහැ නේ ඔයා කියන එක. එහෙම කියනවා ඔයා කියනවා. ඔයා කියනවා නැහැ මම පිළිපදින්නේ නැති වුණාට මම කියන දේ බොරු වෙන්නේ නැහැ නේ. ඔව් ඒක හරි. ඒ දෙකම හරි. ඔව් ඒක දැන් අපි ඇටැක් කරන ඒන්ජල් එක ගන්නවා අපිට ඒක. ඔව් ඇටැක් කරන ඇන්ජල් නිසා එයාගේ තියෙන මේ පරමාර්ථය. එයා ඇටැක් කරන්න යන්නේ මගේ මෙතඩ් එකටද එහෙම නැත්නම් ඇටැක් කරන්නේ මගේ මේ හුදෙක්ම තර්කයේ දිනීමට පමණක්. ඒ කියන්නේ එයාගේ අදහස පරද්දන්න අර අරක හිපොක්‍රටික් හිපොක්‍රසි එකක් පාවිච්චි කරනවා. පාවිච්චි. ඔව්. කූ. අපි ඇත්තටම තර්ක කිරීමේ අරමුණ අපි දැනගන්න ඕනේ. ඒක මුලින්ම කතා වෙන්න මම හිතන්නේ. අපි තර්කයක් කරන්නේ ඇයි? දැන් ගොඩක් ඔය පොලිටික්ස් වලදී අපි ඒක අර අපේ බලය වැඩි එහෙම නැත්නම් ඡන්දයකට ඒක කන්වර්ට් කරගන්න නැත්නම් අරයව නොන්ඩි කරලා දාන්නේ මොකක් හරි වගේ දෙයකට. අපි ඇත්තටම අපි තර්ක කරන්නේ ඒකට නෙමෙයි. මොකද්ද ඇත්ත කියලා හොයාගන්න. ඇත්ත මොකද්ද? මමද හරි ඔයාද හරි? يعني ආසන්න ට්‍රූත් එක හොයාගන්න. මම කියන්නේ අපිට කියන්නේ අපි දෙන්නට අපි දෙන්නටම එකග වෙන්න පුළුවන් දෙයක් හෝ එහෙම නැත්නම් අපි දෙන්නම නොදන්න තරකට මේ සාකච්ඡාව ගෙනියන්න පුළුවන්. ඒතොර හැමෝම එන්න ඕනේ මේකට මම හරිද දන්නේ නැහැ කියන මානසිකහ. දැන් මේ ෆැලසිස් යූස් වෙන්නේ එහෙම නොවන අවස්ථා. ඒ කියන්නේ මම හරි කියලා මම කොහෙන් හරි අර බෙල්ල පාගල හරි ප්‍රූව් කරන්න හදන වෙලාවයි. මම පොර වෙන්නේ. ආ ඔකේ. ඒ කියන්නේ අපි කතාව පටන් ගන්නෙම මෙයාව පරද්දනවා කියන අදහසින් يعني මේක තරගයක් වෙච්ච වෙලාවට තමයි මේක වෙන්නේ. එයාව පරත් එයාව හෝ නැත්තම් බලන් ඉන්න කට්ටියගේ ප්‍රසාදය දිනා ගැනීම මේක අහන් ඉන්න කට්ටියගේ ප්‍රසාදය දිනා ගැනීම අරමුණ. ආ අපේ ඒ වගේව තමයි දිගටම දැකලා තියෙන්නේ. ඒ සෑහෙන කොමන්ට්. සෑහෙන කොමන්ට්. අපිට. එල අපිට කියන ඉදිරියදී ඒ වගේ වට මූණ දෙන්න වෙනවා සෑහෙන. ඊට පස්සේ අපි අනිත් කතා කරමුද? ඔව් ඒක ගිල්ඩ් බයි ඇසෝෂියේෂන් එක ගැම. ඔකේ. ඔව් ගිල්ඩ් බයි ඇසෝෂියේෂන් කියන එක මේ ඇත්තම මේ හොඳ ලස්සන එකක් දැන් අපේ ඒක ඇඩ් හොමිනියම් යටතේ ඒක යටතේ මේ එකක් ඒ කියන්නේ දැන් කාගේ හරි මාධ්‍ය ප්‍රකාශක වුණා කියමු ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශක වෙලා හිටපු හින්දා කියපු හින්දා මේක මෙයාට ඉතින් හිපොක්‍රසි වගේම තමයි ඒක විදියකට ගත්තොත් මේ මේ ඉතින් ඒක හින්දා ඒක ඩිස්ක්‍රෙඩිට් කරනවා ඒ කියන්නේ මේ එහෙම නැත්තම් ආ මෙයා මේ අරයත් එක්ක ඉස්සර කාලේ නම් යාළුවිනේ ඒකනේ මේ මේ කතාව කියන්නේ එහෙම නැත්තම් ඕකේ මම මොරෙලක් තියෙනවා දැන් අපි ඔය පොලිටිකල් ආගියුමන්ට්ස් වලට යනවානේ දැන් සමහර පොලිටිකල් ආගියුමන්ට්ස් තියෙනවා අපිත් එක්ක කාලයක් තිස්සේ මේ හොඳට තර්ක කරන්න පුළුවන් උදවිය අපිත් එක්ක ප්‍රොෆෙෂනල්ස් ඔත් එක්ක අපි ඔන්ලයින් වාද කරන අවස්ථාව. ඉතින්දී අපිට අවසාන තුරුපුවක් එනවා. ඒක තමයි බලා ඔය මොඩර්න් ෆයිලා ගැහුවත් දැන් බලා අර හවලාට ඡන්දෙ දුන්නේ උන්නේ 2019. බලගෙන් ඇඩ්වයිස් අපිට එපා කියන්න. ඒ වගේ ඒකත් තමයි. ඔව්. අනේ අන්තිම කාඩ් එක. අන්තිම කාඩ්. හැබැයි ඒකෙන් අපිත් දරද ඒක ඒක හැම තර්ක කරද්දි මම උනත් දන්නවා ඒ කියන්නේ මං මේ කාඩ් එක ගහන්නේ තර්කේ පෙරදිලා කියන්නේ ඔව් ඒ කියන්නේ මට උගේ පොයින්ට් එක හඩන්න අමාරුයි මකින් හරි ගහලා ඕවා ඒක මෙහෙමයි මේ ඔබ අපි අපේ අතින් උනත් වෙනවා ඈ ඒ කියන්නේ ඔව් 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 මං කියන්නේ මේ ඔක්කොම අපේ අතින් වෙන්නේ වා අපි දැනගෙන කරොත් අපිට කන්ට්‍රෝල් එක තියෙනවා අඩු ගානේ ඔව් දැනගත්තට පස්සේ නොකර ඉන්නත් පුළුවන් නේ ඔව් අඩු තරමේ පස්සේ බලනකොට හරි රිවිව් කරනකොට දෙනවා මෙතන මේ මම මේ ෆැලසි යන්නේ දාලා ඒක තමයි මං කියන්නේ මං ඇත්තටම දන්නවා මම පරාදයි නේ කියන්නේ
යම් සම්කිසි පර්සනල් හරි මොකක් හරි එක්ක වෘත්තිමය සම්බන්ධතාවයක් එහෙම නැත්තම් පිරිත් නූල් බැන්දේ ළඟද ගිහිල්ලා අර හාමුදුරු කෙනෙක්ගේ ඇත්තෝසිට් වෙච්ච නිසා ලොකු ඩිස්ක්‍රිප්ට් එකක් කියන්නේ ඊට පස්සේ එයා ඇවිල්ලා මොනවා රූපණි සාකච්ඡාවල කිව්වත් අර බල වැඩන්නේ නැහැ අරකින් ගහනවා නේ ඔව් ඒ කියන්නේ මම එහෙම නැහැ කියලා යට කියන්න වෙනවා නේ තාත්ත තමයි කියන මම එක්කන් ඇවිල්ලා අස්සම් කරවල කරන්න දෙන්නේ එතකොට දැන් අපි හිතමු මගේ ඒක ඒක මම තව කැමති දිගාරින මොකද අපි ඒක නිතර ෆේස් කරන එකක් වගේ කියලා හිතන හින්දා අපි හිතමුකෝ දැන් අපි හිතමුකෝ කවුරු හරි උඹ හිටිය අතනනි අර ප්‍රොජෙක්ට් එකේ ඉන්න අතනනි මෙහෙම හිටියේ නේද ඒ වගේ අපි නිතර දැන් උසර අතරම සේපාල් සුදාට එහෙම ඔක ගොඩක් අපි ගොඩක් මොකද ඒක කාලයක් සපෝට් කරා ඒක තමයි මේ ಭಾರತට තියෙනවා ಭಾರತට වල ಭಾರತට තියෙනවා ඔව් යටත් වදිනවා ඒක සාමාන්‍යයෙන් එක වීඩියෝ එකක් එනවා තමයි ඔව් ආවෙනියන් අපිට නියන් කියන්නේ කමෙන්ට් රීඩ් කරන නම් අපිට මේ ඕගොල්ලොන්ට මම කියන්නේ කවුරුහරි කේස් ස්ටඩි එකක් කරන්න ආස නම් ගිල්ඩ් බයි ඇසෝසියේෂන් එක මේ නිතර පේන්න තියෙන එක. ඒකේ තරහ යනවා ඉතින් ඒව දැක්කම එකම දේ නැවත එනකොට. එතන හැබැයි මම කියන්නේ ඒතන තියෙනව නේද තව අනිත් පැත්තේ අදහසක් ඒකෙන් ගහන්නේ. මම කියන්නේ ඔය කොලේ ගහන්නේ අර කියන්නේ තර්කයේ ස්ට්‍රෝං මම මට මම යටම කොලයක් ගහලා මේක මේ ඒ කියන්නේ අර බිලෝ ද වෙල් පාරක් ගහන්න රයිට්. ග්‍රාම්‍ය ලෙවල් එකට බහැලා හැබැයි උඩට පහළේම තියෙන හොඳ ලෙවල් එක ඒවා අදිරා නෑ නෑ ඉස්සරහට ඒ වගේ එකක් තියෙනවා මම උදාම කතා කරා මේත් එක්ක නේද ඉර්වසේ abusive at domino abusive at domino ඒ කියන්නේ ඒ පහ උඩට වඩා පහළ එකේ name calling වගේ දේවල් ඒ කියන්නේ ඒ කියන්නේ මේ පහත්ම කරලා ඒ කියන්නේ එයා ඒ කියන්නේ උවත් සතෙක්ගේ නමක් කියනවා ඔව් සතෙක්ගේ නමක් කියන සහ ඒ කියන්නේ මේ පුළුවන් තරම් ඒ මනුස්සයාව අපහාසාත්මක දේවල් කපකලා මේ ඒක තුලින් මේව කරනවා ඒ කියන්නේ ඔය ඒකට පාවිච්චි කරන්න පුළුවන් ඒක හොඳ එක්සැම්පල් එකක් මේ අදා මොකද්ද අර කියලා තිබුණේ මේ මොන අඩුකුලේ කෙනෙක්ට ජනාධිපති වෙන්න දෙන්න ඕනේ නැහැ කියලා ආ මම වදක්ක මම ඔයාලා ෂෙයා කරලා තියෙනවා දැක්ක ඒකට කියව මුනිද එහෙනම් ඔයාම තමයි දාලා තිබුණේ ඒක මේ 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 නිවුස් එක දාපු අය බොරුවක් දාලා තියෙනවද නැහැ මම හිතන්නේ තේ ගැත්ත වෙන්නේ නැති ඒක දාලා තියෙනවා නම් එහෙමයි ඒක හොඳ එක්සැම්පල් එක ආ අපි එහෙම කිව්වා කියලා අපි දැන් මෙහෙමයි මේ නොකිය කියලා විශ්වාස කරන්න බැරි කෙනෙක් ඔව් ඕකේ ෆැන්ටසිස් ගොඩක් තියෙනවා ඕකේ යටිපෙලේ තියෙනවා මේ කෙලින්ම මේ පුද්ගලයා මේ අඩුකුලේ කියලා ගහන මේ කියන්නේ එක ප්‍රොමෝට් කිරීම තුලනේ ඒ තවත් උඩටත් මේව කරන්නේ ආ ඒක ජනගත කිරීම එයාගේ තියෙන මේ එක මතයක් කියලා මම හිතනවා ඒක යටි කරන්න නෑ එහෙම ඉතලනේ මම මේක මෙහෙමයි කරේ කියලා මේ එතකොට උතර ගොඩක් තියෙනවා නේ ඔව් උතර ගොඩක් තියෙනවා නේ මේක ඩිසයිෆර් කරමු ඔය කියන කේස් ස්ටඩි එක ගන්නකොට ලේසි නේ මම නිකන් මේක කියන්නම් කතාව මම හිතන්නේ මේක අපි ප්‍රවෘත්ති ඇත්තයි සලකලා ගමු ප්‍රවෘත්තියේ බොරු නම් අපි මේක කේස් ස්ටඩි කරගන්නේ ඔයගොල්ලෝ අමතක කරලා දාන්න අඩුකුලේ එකෙක් රජ වුණොත් මුළු රටම විනාශ වෙනවා කියලා සමන්ත භද්‍ර හිමි කිව්වා කියලා තමයි මේකේ තියෙන්නේ. අඩුකුලේ මිනිහෙක් රජ වුණොත් ග්‍රාම සේවකයෙකු රටට කළ දේ මෙන්ම මුළු රටම විනාශ වෙන බව සමන්ත භද්‍ර හිමි පවසයි. මේකේ තියෙනව නේද මන්ට පේන මානේ ලොකු එකක් තියෙනව නේද මේ අර කොණෙන් අල්ල ගන්න එක එකපාරටම. ඔව් එයා දැන් උතන තමට මේ නම මතක් වෙන්නේ නැති එකක් තියෙන ෆැලසි එකක්. ඒ කියන්නේ අතීතයේදී මෙහෙම වුණා කියලා අනාගත ඒ වගේම එකක් වුණොතින් මේ අනාගතෙදිත් ඒකම වෙනවා කියන එක. ඒක එකක්. ඊගාවට ග්‍රොස්ලි ඒකට කියනවා ග්‍රොස්ලි මේ කියන්නේ සාමාන්‍යීකරණය කරන අතිශය සාමාන්‍යීකරණය. හරිද? ඒ කියන්නේ දැන් ග්‍රාම සේවක සහ අඩුගුලේ කියන දෙකම අතිශය සාමාන්‍යීකරණය කළා ඒ දෙක සමාන කරනවා අන්න හරි ඒක තමයි ඒ දෙකම එක වගේ කියලා හරිද දෙකම එක වගේ ග්‍රාම සේවක සහ අඩුගුලේ කියන්නේ කන්සෙප්ට් පාව වෙනස් නේ කන්ටෙක්ස් දෙකක් කන්ටෙක්ස් දෙකක් ඒ දෙකම එක ළඟට ගෙනල්ලා ගෙනල්ලා දිනවා ඒක කියන්නේ ඒක එහෙම කරන්න නම් සෑහෙන්න නවන්න ඕනේ ඔව් මේ දෙක නවලනවල එකට ගේන කාගාවක් නැහැනේ ඩිස්ක්‍රිප්ෂන් එකක් ග්‍රාම සේවක සහ අඩුගුලේ කියන්නේ එකක් කියලා නේද ඔව් අනිත් එක අනිත් පැත්ත සමාන ඒක ගලින් කුරුළු දෙන්නෙකුට ගහ ගන්න ඕන නැහැ ගැලපෙන්නේ නැති දෙකක් ලං කරනවා අපිට පේනවා අඩේ ගැලපෙනවා වගේ කියලා නේද
කැලපෙනවා වගේ දැන් මේක ගිරගත්තර පස්සේ ඒක පේන්නේ නැහැ. ඒකයි වැදගත්. උතර ඕන ඕනට සෙල්ලම් දාන්න බෑ වගේ. මේක මේක නියන්. ඕකේ තව එකක් තියෙනවා තව පරිස්සම එකක් මේ අර පොඩි සිදුවීමක් නිසා අනාගතයේදී මහා විනාශයක් වෙන්න පුළුවන් කියලා නිකන් බොරු බයක් බයක් හදන එක. ඒකද කියන්නේ මේ ස්ට්‍රෝමෑන්? නෑ නෑ ඒකට ස්ට්‍රෝමෑන් කියන එකත් හරි ස්ට්‍රෝමෑන් නෙමෙයි මෙතනදී ස්ට්‍රෝමෑන් එක සාමාන්‍ය අපි ඉස්සරහට කතා කරන ස්ට්‍රෝමෑන් එක. හා ඔක. ඔබට ඒකට කියන නම පොඩ්ඩක් මම මතකයි. ඒකේ මේ තියෙන ඔන්න ඔක තමයි. ආගියුම් දැට් ද ස්මෝල් ස්ටෙප්. ස්ලිපරි ස්ටෙප්. කියන්නේ ස්මෝල් මෝල් ස්ටෙප් වලින් ගිහිල්ලා ලොකු දෙයකට අන්තිමට යනවා කියලා මේ. අන්තිමට තමයි බොරු බයක් ඇති කරන්නේ. බොරුනේ එජි මම ඒක. අර මෙහෙම කරේ දැන් අර පොඩි අර මොකක් හරි ඉස්සර අර අවසානයේදී ජිනීවා වල විදුලි පුටුවට යනවා මෙහෙ අන්න ඔය කේස් එක. විදුලි පුටුවට කියපු ස්ටේට්මන්ට් එකක්වත් නැහැ කොහෙවත්. ඔව්. එහෙම කවුද කියලා විදුලි පුටුවට දක්කනවා අපිව මේගොල්ලෝ කියලා අර පොඩි සිද්ධියක් අල්ලගෙන ඒක ගොඩකින් පස්සේ තමයි ඒක වෙන්න පුළුවන්. අන්න ඒක වෙන්නත් බෑ. සමහරක් වෙලාවට එහෙම තිබුණත් ඒක ගන්න බෑ. ඒ කියන්නේ සෑහෙන ජෙනරලයිස් කරලා අපි අර පුළුවන් තරම් නැමිලි හිතන්න ඕනේ එහෙම එකක් වෙනවා ඒක. ඊට පස්සේ මොකද්ද මේ රෙඩ් හෙරින්. ඒ කියන්නේ මේ ඔය මම හිතන්නේ ඔය ඔක බෑක් ස්ටෝරි එකක් තියෙන ක්ලාස් එකක්. ඒක ඇවිල්ලා මේ ඔය මේ බල්ලෝ පුරුදු කරනවනේ මේ මොනවාද ඔය මොනවාද ඩ්‍රග්ස් එහෙම අල්ලන්නේ ඉව කරලා. ඔව්. හරිද? ඉතින් ඕක අවොයිඩ් කරන්න හොයාගත්ත එක ක්‍රමයක් තමයි ඔය මං හිතන්නේ හුරුල්ලෙක් වගේ මාළුවෙක් තමයි ඔය හෙරින් කියන්නේ මේ රෙඩ් කියන්නේ රතු හුරුල්ල වගේ වචනයක්. එහෙම හිතනවා මං ඒක නෙමෙයි සිංහල වචනේ ඒ වගේ හිතනවා. එතකොට දැන් බල්ලට එන ඇපීලින් මේ ස්මෙල් එකක් නේක. දැන් පොර ඇවිල්ලා ඉන්නේ මේ ඩ්‍රග්ස් අල්ලන්න. හරිද? ඒක ඉව කරගෙන යනවා ඩ්‍රග්ස් අස්සේදී අන්න එක පාට දැනෙනවා මේ හුරුල්ලෙක්ගේ සුවඳක්. ඊටසේ හුරුල්ල පස්සේ යනවා. දැන් අර ආපු වැඩේ මතක නැහැ. මේ ඒක ඉතින් අපේ මේ පොඩ්කාස්ට් වල සහ දේපාලන කතා වල හැමතැනම ඔව් යාළුව සෙට් වුණාම අර පටන් ගන්න වෙනවා. බඩස් ගාත වල රෙඩ් හෙරින් හොඳටම වෙනවා. මෙතින් රෙඩ් හෙරින්. ආ. ආ වාලුවා. ආ. ඒක බරු. يعني මේ බල්ලව ડિස්ට්‍රැක්ට් කරන්න පාවිච්චි කරපු ඔව් ඕක පර්පස්ෆුලි වෙන්න පුළුවන්. මේ නොහේ දෙපැත්තම නොහිතා වෙන්න පුළුවන්. ඕක ගොඩක් කරලා ඉන්නේ දෙපැත්තම නොහිතායි. පර්පස්ෆුලි කරනවා කියන්නේ සෑහෙන හොඳ මීටරයක්. මේ එතකොට ආ يعني මම කැමති මාත්‍රිකාවක් ටක් ගාලා මගේ ඇඟේ තියෙනවා වගේ එකක්ද එහෙම? නෑ මට මාත්‍රිකාව එන්නේ මට කෙලවෙන පැත්තට නම් මට පුළුවන් වෙන පැත්තකට හරවන්න. ඔයා කැමති මාත්‍රිකාවක් වෙන්න ඕනේ නෑ ඒක ඇත්තටම. මේ දහිතනු මෙහෙම ඊට පස්සේ දැන් ඕක දැන් රෙඩ් හෙරින් කතා කරාම දැන් මට තේරෙනවා මේක තමයි මේ වෙන්නේ. මම මෙතන ඉන්නාට මේක කවුන්ට් කරලා බලනවා කියලා. ඒක වැඩ කරා. සිරාට? ඔව් වැඩ කරා. කින්ද ඔන්න සියලුම ස්වාමි පුරුෂයන්ට ආදරෙන් පිළි තිල්ල යකරද? මේක කාන්තාවන්ට අවශ්‍ය නැහැ ඒගොල්ලෝ ඉන්හෙරින්ටෙන්ට්ලි ඒක දන්නවා. ඒ කියන්නේ අර මේ වෙන දෙයක් වම ඔව් ඊට කලින් වෙච්ච එකකුයි මාස ගානකට කලින් වෙච්ච එකම වැඩ කරගන්නේ. එක පොයින්ට් එකකට ආගමන්ට් එක යන්නේ. අපි ආගමන්ට් එක දිනනවා කියලා පිරිමියාට දැනෙන පොයින්ට් එක තමයි අදාල දෙයක් ඒ පැත්තෙන් එනවා අපිට බලපන්න. ඒ කියන්නේ අර ඉන්න පරණ දෙයක් හරි නැත්නම් අදාලම නැති දෙයක් ගහලා ඔය අතරත් මෙහෙම නිකරේ. ඔහොම කරපෙ කියන්නේ මේ කියන්නේ මට. ඔන්න ඔහොම එකක් එනවා. ඒක ආවගෙන අපි දැනගන්න අපි දිනුම්. හරි එතන අපි දිනුම් කියලා අපි දැනගන්න. තේරුම් නැහැ ආගේ. එතන එතන හිට වාගේ කාර්යය එකම එක කාර්යයයි. වාට් තියෙන්නේ පොයින්ට් එකේ තියාගන්න. යා අපි හැබැයි මෙහෙට රගෙනවනේ. ඒව ඔක්කොම ඉග්නෝර් කරලා පොයින්ට් එකට විතරයි කතා කරන්නේ. අර පැත්තට ගියොත් ඉවරට ඉවරයි. ඒ කියන්නේ වෙන තැනකට. ඒක ඇහිලා අන්තිමට වට සමාව ඉල්ලන්නත් වෙනවා. හරි ඔයා වැරද්ද නොකර වට සමාව ඉල්ලන්නත් වෙනවා. හැබැයි පොයින්ට් එක හිටියොත් සමාව ඉල්ලීම කෙසේ වෙතත් ඔයාට එතන එතන ආගමන්ට් එක දින්න කියන එක සහ එයාට එතන ඊට කවුන්ට් කරගන්න විදියක් නැති වෙනවා. හරි ඒක ඔයාලට අලුත් අත්දැකීමක් වෙයි. ආ يعني මං හිතන්නේ මේක අහන් ඉන්න හැම පිරිමියම ඕන තරම් සමාව ඉල්ලලා ඇති. තේරුම් නැති දේවල්. ඒකෙන් බේරෙන්න පුළුවන් මේක. ඔව් ඒ කියන්නේ අපේ පොයින්ට් එකේ ඉන්න ඕන. අපි දැනගන්න ඕනේ අපි කොතනද ඉන්නේ කියලා. ආ ඔකේ. කියලා පිරිමියා විදිහට අපි දැනගන්න ඕනේ මම ඉන්නේ මේ පොයින්ට් එකේ. මෙතනින් එළියට යන කිසිම දෙයකට මම එන්ටර්ටේන් කරන්නේ නැහැ. නෑ මේක මං මේ ගැන මං උත්තර දෙන්නෙත් නෑ. ඔව් මම එතකොට දැන් අම්මායි වයිෆු අතර වෙච්ච වාදවලදී මම කියනවා අපි පොයින්ට් එකකට කතා කරමු මෙතන අපි ඉන්න ඕනේ. මේකට තමයි මම උත්තර දෙන්නේ. ඔය වෙන වෙන දේවල් කිව්වට අදාළ නැහැ. මේක තමයි මම කතා. ඒකට රණ්ඩු කරලා ඉවරයි හෝ රණ්ඩු කරලා ඉවරයි හෝ අද සිද්ධියට මේක අදාළ නැහැ. මෙතන ඉන්න මේක අපි විසඳගමු. මෙතන යන්න ඕනේ. නැත්තම් බෑ. ඒක හැබැයි ඔය දේශපාලන කතාවල සෑහෙන වෙනවා. ඒ කියන්නේ හිතාමතාත් වෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ආසන්න කාලේ වැඩිපුරම එක්ස්පීරියන්ස් කරපු එකක්. ඒ කියන්නේ ගොඩක් ඕකද දසුන් වටබවුටිසුමුත් වෙනවා ඔබටනේ.
වටබෞඩිසම් කියන්නේ ස්පෙසිෆික් එක වටබෞඩිසම් එක පාවිච්චි කරන්න පුළුවන් රෙඩ් හියරින්ගට වටබෞඩිසම් මම පස්සේ කතා කරමු මම නිකන් මෙහෙම හිතන්න දැන් මම මගේ සහ මං හිතන මේ දේශපාලන සම්බන්ධයෙන් හෝ ඉන්ටර්විව් කරන ගොඩක් අයට මුණ දෙන්න වෙන තත්ත්වයක් මට මේක වෙන විදිහට වෙන එක්කෙනෙක් කියලා තේනවා හරිද ඒ තමයි ඒගොල්ලෝ අපි මොනවා ප්‍රශ්න ඇහුවත් ඒගොල්ලෝ කතාවක් හදන් යනවා කියන්නේ හරිද ඒක අපි අහන ප්‍රශ්නේ අර නිකන් අපි අපිත් කරනවා ඒක ඕක අපි බල්ලගෙන් පටන් අරන් මැක්කගෙන් ඉවර කරන ගොඩක් වෙලාවට කතා බහ ඇතුලේ මේ එතකොට අර ඒගොල්ලෝගේ කතා ඒකද මේ මේ ඒක හරි ඒක මෙහෙමයි ඒකත් ඒකේ එකක් තමයි ඒක විතරක් නෙමෙයි හා හරි ඒ කියන්නේ දැන් මම ස්ටෝරියක් කරන් ඉන්නවනේ මට ඕනේ ඒක ලයින් කරගන්නනේ එතකොට මේ ඒක රෙඩ් හෙරින් වලටම දාන්න බෑ හැබැයි මොකද එයා ඊට වඩා දෙයක් සූදානම් වෙලා නැති හින්දා එයා කැමති පාත් එක ගෙනියන්නේ මොකද දැන් රෙඩ් හෙරින් වලදී ගොඩක් වෙලාවට ඔක ෆැලසි එකක් වෙන්නේ ෆැලසි එකක් විදිහට අපි කතා කරන්නේ ෆැලසි නොවන විදිහට රෙඩ් හෙරින් වෙනවා කියන්නේ සජීවී සංවාදයක වෙනවා කියන්නේ අපි කතා කරන්න පටන් ගන්නේ පොල් ගැන ඊට පස්සේ පොල් අමාත්‍යංශයට යනවා ඊට පස්සේ අමාත්‍යංශයේ දින කරප්ෂන් ගැන කතා කරනවා ඊට පස්සේ මේ චන්දිදි ගැන හිට කතා කරනවා ඊට පස්සේ ඔයා ඉගේ පාර ඔක කියලා මෙහෙමයි දැන් පටන් ගත්තේ පොල් උනාට නවතින්නේ වෙන තැනක ඒක ඩයිව් සංවාදයක ස්වභාවය එතකොට අපි ලයිව් සංවාදයේ අර මේ ඒ ලයින් එකේ තියාගන්න ඕන නම් අපි පුළුවන්තර සංජීවී වගේ පොයින්ට් එකට අයිත් ගේන්න ඕනේ. හා. යන ඔයා ගොඩක් කලකට සංවාදයකදී කරන්නේ අපි මෙතනටම කියලා ඒ ගොඩක් කලකට මේ කවුරු හරි මෙහෙම වෙනකනාගේ වගේ කීම තමයි පොයින්ට් එකේ තියාගෙන යන්නේ නැත්තම් මොකද අනික් කට්ටිය එළියට යනවා. හැබැයි ඒක දැන් හිතන්නකො අපි දෙන්න විවාදයක් කරන්න කියලා. එතකොට ඒ එන පොයින්ට් එක ඔහොම සංවාද කරගෙන යනකොට එන පොයින්ට් එක මට අවාසිදායක නම් මට හිතාමතා ඔයාට ඇපීලින් දෙයක් දාන්න ඕනේ. ඉතින් මොකද අර මෙතන මේකේ තියෙනවානේ ඇපීලින් දෙයක් නේ දෙන්නේ. ආ ඒක ෆෙලසි එකක් වෙන්නේ එතන. ඔව් ඔයා ඔයා ඒකගෙන කතා කරන්න ආසයි. එහෙම නැත්නම් ඔයාට ඒක දැක් දැම්මම ඔයාට තරහ යනවා. ඔයා රියැක්ෂන් එනවා. ඊට පස්සේ ඔයාට ඊට පස්සේ ඔයා නෝමල් වෙනවා. හරි හරි. හරි ඒකද අර අර චමුදිත ඒවා දකින්න නැති මේ චමුදිත චමුදිත ඒක තමයි කරන්නේ කරන්නේ චමුදිත කරන්නේ ඒක ගොඩ වෙලාවට නේද ආ ඒක අර පැත්තෙන් ඩ්‍රාස්ටික් රියැක්ෂන් එකක් ගන්න හා මෙහෙම චමුදිත ඒක ඒ අර්ථයෙන් ගන්නවද කියන මම දන්නේ නැහැ එයා ගොඩක් වෙලාවට අර ඒක තියෙන චූටි යට අර්ථයක් අරගෙන ඔයා මේකනේ කියන්නේ කියලා අර මේ ඒකත් වෙනම එක ඔව් හැස්ටි ජෙනරලයිසේෂන් එකක් කරනවා ඒකට හැස්ටි ජෙනරලයිසේෂන් එක අදාළ වෙනවා අපි කලින්ගත් එක්සැම්පල් එකකට මට නම මතකුනේ අපිට ජෙනරලයිස් කරන්න පුළුවන් ඒක මහා තකතිරුම් විදියකට ජෙනරලයිස් කරගෙන ආය ඔයාවයි කියන්නේ බොරුවක් නේ ඒක මං හිතන්නේ අද ක්ලාසික් එක්සැම්පල් එකක් තිබුණා ඒක මං හිතන්නේ මේ මම හොඳයි අද ඩේලි ඩෝස් එකේ මේක ගත්තේ නෑ මේ ඒ තමයි මේ අර දැන් අද ඊයේ පත්තරේ වෙන්න ඕනේ මේ කවුද චමුදිතම දැන් NPP එකේ තිබුණා නේද පොලිස් මේක මෙහෙම ඒක ජෙනරලයිස් කරගන්නවා ආ ඒගොල්ලන්ට දැන් ඉතුරු වෙලා තියෙන්නේ පාතාලේ සහ මොකක් හරි කියලා දැක්කද ඒක ඔව් මම දැක්කා කතා කරනවා වෛශ්‍යවන්ගේ අන්න හරි ඒක විතරයි ඉතුරු කියලා එහෙනම් අර ඔයගෙන ඒගෙන නේද ඒකත් ඒක ගන්න පුළුවන් ඒක හෙස්ටි ජෙනරලයිසේෂන් එකක් මම කියන්නේ ඒක වෙන එකක් මම ඒ වගේම පාවිච්චි කරන්න පුළුවන් රෙඩ් හයරින් වලට අපි ඒකට නියම කවුන්ටර් එකක් කියලා තිබ්බේ මොකද ඒක ඒක කරා ඒක NPP එකකින් ඒක NPP එක ඒක ගන්න ඕනේ මේගොල්ලන් හොරල්ලන්න කියලා ඒකලු තමයි කියන්නේ ඔය කියන පාර්ශව තමයි ඒවැ දැරට ඉන්න ඔතොරිටි එක ඔය දෙක ඔය ශේෂ දෙකේ ඔතොරිටි කෝ කතා කරන පාටිස් ඒක නිසා NPP එක ඒක විශේෂයෙන් කරලා හොරු ගත් ටික අල්ල ගන්න විදිය ප්ලෑන් එකක් හදා ගන්නවා කියන්නේ මේ වයිෂ අවෘතියයි පාතාලේයි ඔය සම්බන්ධයෙන් ඉන්න ඔතොරිටි එක ඔය පාර ගන්න පාටිස් ඒකයි හරි ඊට පස්සේ ස්ට්‍රෝමෑන් මේක ගැන මම හිතන්නේ ගොඩක් අහලා ඇති ඒක ජනප්‍රියම මේ ෆැලසි එක නේද ඒ ස්ට්‍රෝමෑන් එක ගොඩක් ජනප්‍රිය එක වචනෙත් ලස්සනයිනේ සමහර කාලයට මේ හැම එකම ස්ට්‍රෝමෑන් වගේ ගන්නත් පුළුවන් ඕනේ ඒ කියන්නේ මෙහෙමයි අපි ආගිව් කරනකොට අපි ඒක එහෙනම් වීක්ම ෆෝම් එක අරගෙන ඒකට ආගිව් කරනවා ඔව් ඒක තමයි සරලම දේ ඒ කියන්නේ ස්ට්‍රෝමෑන් ෆැලසි කියන්නේ අපි පම්බේක් හදලා පම්බේට ගහනවා ඇත්ත මිනිස්සයා ඉන්නවා පම්බේට ගහනවා ඒක තමයි වචනාර්ථය හරිද එතකොට අපිට අක්ගල පම්බේක් හදා ගන්නවා අන්න ඒ පම්පේ හදාගන්නේ අපිට ඇටැක් කරන්න ලේසි එක. ආ ඕකේ. එතකොට ඔය උදාහරණයක් විදිහට අරක් ගන්න පුළන්නේ ඒ කියන්නේ අපි ඔය උතුරේ අතුරුදහන් වෙච්ච ළමයින්ගේ අම්මලා උද්ඝෝ ඒ කියන්නේ ඒගොල්ලෝ ආවිල්ලා ප්‍රොටෙස්ට් උද්ඝෝෂණය කරද්දී අපි කියනවා මේ කොටි සමරන්න වගේ එකක් පහනක් පත්තු කරලා කොටි සමරන්න වගේ එකක්. අන්න හරි. අන්න ටග්ගල පම්පේ හදලා ඒකට ගහනවා. ඒක විලිෆයි කරන්න පුළුවන්. නරක දෙයක් බවට පත් කරනවා. ඔව්. ඒක මේ හැම වෙලාවෙම දැන් අපි ජාතිකත්වය මතු කරන ගමන් මේක මේ ඔයා මේ 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 කරන්නේ මේ ජාතික විරෝධය දෙකන ජාතිකත්වයට විරෝධය දෙයක් කියලා ඒක ජෙනරලයිස් කරලා ඒ කියන්නේ ඒ කියපු එක වචනයක් ඒ සමස්තාර්ථය ගන්න නැතුව ඒක එන වීක්ම ෆෝම් එකක් අරගෙන එයා ඒක එයාට ඕන විදිහට අත දක්වනවා අපි සමහරකට අර කියන සංකීර්ණ අදහසක එක කොටසක් තියෙන්න පුළුවන් මේ බැලූ බැල්මට අපිට ඒක කැපිටලයිස් කරන්න පුළුවන් අර උදාහරණයකට අර අලුත් කන්ස්ටිටියුෂන් එක ගැන කතා වෙනකොට මේ මොකද්ද මම මතක නැහැ වචනේ
අපේ පනතරාව ළඟදි. එතකොට මේ පනතකට ගහන්න ඕන පනති තියෙන විදිහට ඔක පාවිච්චි කරන ස්ට්‍රෝමෑන් හොඳට. හා. එතකොට පනති බය කරන්න පුළුවන් හොඳම කෑල්ල අරගෙන තමයි ස්ට්‍රෝමෑන් එක අරගෙන පැත්තර ගහන්න. හොඳ හොඳ ඔක්කොම පැත්තක දින නරක ටිකට ගහන්න. එතකොට ඒකෙන් මේ දෙයාෆෝ මේ හෝල් එක මේකයි කියන්නේ. ඒක එතන ප්‍රශ්නේ වෙන්නේ අර පැත්තර අරකට ගහන එක නෙමෙයි. ඔව් ඒක වෙන්නේ අර වීක් يعني මොකක් හරි අවුල් පොයින්ට් එකක් තියෙනවා ඒ පොයින්ට් එකට ගහන්න ඕනේ. අවුල් පොයින්ට් එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පාවිච්චි කරලා හෝල් එකට ගහන හෝල් හෝල් එකට ගහන ඔක මමත් පරිස්සම් වුණා ඔය ඔය ෆැලසි එක හඳුන්නේ සම්බන්ධයෙන් මම කරපු වීඩියෝ එකේ ඔය ස්ට්‍රෝමෑන් එක එන්නේ නැති වෙන්න තමයි මම ඒක කරේ මොකද ඒක මට වෙරිෆයි කරගන්න ඕන නා මෙයා ඇත්තටම ඒ වගේ දෙයක් නේද එකම සෙන්ටෙන්ස් එක ඇතුළේ නේද කියවුනේ ඒක නිසා තමයි ඒක සාර්ථක වුනේ නැත්තම් මම එයා තැන් දෙක කියපු දෙකක් මට එකතු කරලා මට කතාවක් හදාගන්න පුළුවන් අපේ ඒක සාර්ථක නැහැ මොකද එයා ඇත්තටම ඒක මීන් කරලා නැහැ වීඩියෝ එක බලන ඕන කෙනෙකුට ඒක මාට් වෙයි නමුත් මෙතෙන්දි එහෙම වුනේ නැහැ ඒක නිසා බොහොම පරිස්සමෙන් ඒක කරන්න ඕනේ ඔන්න ඔය කේස් එක එතන මේ මේකේ මේක මේක තව ටිකක් දිගහැරිය නම් හොඳයි මම හැබැයි මේක අවස්ථා ගන්නකම මම දැකලා තියෙනවා ස්ට්‍රෝමෑන් සම්බන්ධයෙන් මේ සෑහෙන හොඳට දිගහැරලා තියෙනවා මේකදර පර්සනලි ඇටැක් කරනවා කියන එක මේක නෙවෙයි නේ නෑ ඒක තමයි මුලින්ම අපි ගත්තේ ඇඩ් හොම් පර්සන් පුද්ගලිකව නිකන් කරනවා හරි එතන මේකෙදි කරන්නේ අපි එයා කියපු එකේ අපි හිතමුකෝ එයා කියන එක මෙන්න මේක තමයි මීන් කරේ කියලා වෙන එකක් හදලා එකට ගහන්නේ. ඒ කියන්නේ ඒක කවුන්ට් එක ගේන එක්කෙනාගේ මේ ස්ට්‍රෙන්ත් එකට ගේනවා. අරයාගේ ආගියුමන්ට් එක. ඒ කියන්නේ දැන් මම හදන ආගියුමන්ට් එකට වට ඇටැක් කරන්න ඕනේ. ඒතර මම හදන ආගියුමන්ට් එක එක පොයින්ට් එකක් තියෙනවා. ඔයා මාර කවුන්ටබල් එකත් එක්ක. ඒ සබ්ජෙක්ට් එක ඔයා හොඳටම දන්නවා. මට ඒක අනිත් ඔක්කොම හරියට කිව්වොත් අර කෑල්ල මගේ පොඩ්ඩක් ෂේකි කියලා වට තේරෙනවා. ඔයා ඒකදල රන් මගෙන් ප්‍රශ්න කරලා විස්තර අහලා ඒකට ඔයා ඇටැක් කරනවා. ඒතර මම ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මෙයා මේක එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් රිසර්ච් කරලා ප්‍රශ්නයක් නැහැ. තොර ඒක ඇටැක් කරලා ඒකට දෙනවා ෆුල් ඇටැක් එක. එතකොට මම එතෙන්දී බිඳ වැටුණොත් බලන්ගෙන එක හිතන අමු අනිත් ඒවාත් කිව්වේ ඒ වගේම බේසිස් එකක් නැතුව තමයි. ඕකේ. ඕකේ. ඒක හරි ලේසි හදන්න දැන් අපි දැක්ක මම කරපු වීඩියෝ එක උනත් එතනින් කියන්නේ නැහැනේ දැන් හඳුන්නේ තියෙන කතා කරන්න පොඩ්ඩක්. ඒ කියන්නේ එතනින් කියන්නේ නැහැනේ හඳුන්නේ නැති මේ හොරු අල්ලන්නවත් ඕ ඒ ට්‍රාන්ස්පරන්සි පැත්තේ වැරදි කියලා කියන්නේ ප්‍රශ්න කියලා නැහැනේ. නමුත් ඒකත් අරක පිට දාලා කියන්න පුළුවන්. කියන්න පුළුවන්. ස්ට්‍රෝමෑන් අඳුරගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. يعني හැම වෙලාවෙම එක මම කියන එක හරියන්නේ නැහැ. හැබැයි මේ දැන් ඔයා මට මොකක් හරි කාරණයක් කියනවා. මම උත්තර දෙන්න කලින් ඔයා මේ කියන්නේ මේකනේ කියලා අන්න. හරිද? මොකද මම ඔයා කියපු වාක්‍ය රීෆ්‍රේස් කරනවා. ඒ තුල මම ඔයා කියපු එකේ තියෙන හෝ නැති හෝ වෙන කතාවක් ඇදලා ගන්නවා. එතකොට මම ඒකට ඇටැක්. ඔයා මේ කියන්නේ මේකනේ. ආ ඒ කියන්නේ මේක. ආ ඔයා මේ කියන්නේ මම මේ හොරකම් කරලා දින කියනවනේ. දැන් ඔයා කිව්වේ එන දිග කතාවක්. හැබැයි මේක මම එක මේ චූටි කරගන්නවා. මෙයා මම කියන්නේ හොරකම් කරලා දින. මම හොරකම් කරලා දිනවා නම් මගේ මේ account one එක පරීක්ෂා කරන්න. මම මගේ ඔක්කොම දේවල් දින මම මොනවා හරි මගේ මේ වත්කම් තියනවා නම් මේ වැඩියට ඇවිල්ලා මම ඕන තරම් open මම බැංකු ගිණුම් දෙන්නම්. එහෙම කියලා කියන්න පුළුවන්. එතකොට ඒක නෙමෙයි කියලා තියෙන්නේ. අහලා තියෙන්නේ. ලොකු කතාවක් ඒක. ඒ කතාව ඒවා ජෙනරලයිස් කරනවා මේ මේ කියන්නේ මේක කියලා. මේ ජෙනරලයිස් නෙමෙයි ඒක වීක් ඒක දින වීක්ම ෆෝම් එක අරගෙන ඔයා ඒක කැපිටලයිස් කරනවා. හැබැයි අරයා එතෙන්දී ඒක නොටිස් කරේ නැත්තම් එයාට පාඩුයි. එයා කොච්චර හෝ තරහ. සමහර කාලට ඔහොම එකක් වුණාම අපිට අනිත් පැත්තෙන් හොම අම්මට සරි මොකද දෙන්නේ කියලා. ඒ කියන්නේ අර ආගිමිට ගෙනව මනසත් කන්ෆියුස් එක පාට් එක. ඒකට අපි දැනගන්න ඕනේ මේ අපිට තේරෙන්න ඕනේ මේක ෆැලසි එක මු මෙතනින් ඇල්ලුවේ. තොර කියන නෑ මම කතා කරන්නේ ඒක ගැන නෙමෙයි කියලා අයි ට්‍රැක් එකට ගන්නවා මේ ඇත්තට මේ ආගිමන්ට්ස් ඔක්කොගේම තියෙන එකම එක තමයි මේ ට්‍රැක් එකෙන් පිටපයින් එක නවත්ත ගන්න නවත්ත ගන්න එක ට්‍රැක් එකේ තියා ගන්න එච්චරයි ට්‍රැක් එකේ තියලා අපිට ඕන දේ කරගන්න ඒකට නෑ උදාහරණයක් කියමුකෝ මම කියන්නේ ඔය වගේ අපිට රියල් ලයිෆ් සිනාරියෝ එකක් අර හරි හඳුන්නෙත් එකේ කතාව හරි තව තව දැන් කපාට එන්නේ නෑ මට නම් ඒ සම්මන් සාගිමන් දැන් ආ මම මං ආයෙ අරක මහන්න හඳුන්නෙත් එක සම්බන්ධයෙන් දැන් ඔක සම්බන්ධයෙන් කතා බහක් ගියානේ එතකොට දැන් ඒකේ රීෆ්‍රෙෂ් කරොත් එහෙම හඳුන්ගේ කතාව ඇතුලේ ඔක රීෆ්‍රෙෂ් කරොත් එහෙම රයිට් ඕගොල්ලොන්ට ඉකොනොමි එක පේන්නේ මේ විදිහටද කියලා හරි ඒක ඒකත් ගන්න පුළුවන්ද මේ ස්ට්‍රෝමෑන් ස්ට්‍රෝමෑන් තමයි මොකද එයා කියන්නේ දීර්ඝ කතාවක් එයා විස්තරාත්මකව ඒක පැහැදිලි කරනවා එයාට පාවිච්චි කරනවා නම් එතකොට එයා අර එක එතකොට එයාගේ තින් වැරදීමකින් කියුණාගේ මොකද අපි ගමු අපි හඳුන් නැත්තේ විරුද්ධ පැත්තෙන් හඳුන් කියනවා හඳුන් නැති පස්සේ කමාව දැම්මා එයා ඒක කියන්නේ වෙනම එකට තමයි අපි තමයි මේ පස්සේ මේ කමාව දානවා එයා මේ වෙන්නේ කියලා අපි ඒ ගත්තත් එයාගේ කියන එකේදී ඒක එකක් විතරනේ නම් තුනක් කියනවනේ තුනෙන් එකක්නේ ඔව් හරිද එතකොට අනිත් දෙකම අකම මේ අතෑරලා අපි අර ඇටැක් කරන්න පුළුවන් එයාගේ තියෙන වීකස්ම ආගියුමන්ට් එයාගේ නා ආගියුමන්ට් එකේ වීකස්ම මේ පොයින්ට් එක අල්ලගෙන ඒකට ගන්න මොකද අර දෙන්න ගත්තොත් අපිට ඒක මේ එක සලකලා ඒකට අර මේ ගියොතින් අපිට අමාරුයි හා නෑ ඒකෙම අනිත් පැත්ත ගන්න බුණ නේද ඒතර ඒ ආගියුමන්ට් එක හඳුන් බිල් කරද්දී තව දෙන්නෙක් දාගන්නෙම
මම දන්නේ එතෙන්දී දැපිතමකෝ දැන් එලොන් මොකද අදාළම නැති දෙන්නේ දා ගන්න ඇත්තට ගහ ගන්න ඕනේ එලොන් මාස්ටර්නේ දැන් ලංකාවට එන එලොන් මාස්ටර් ඒතර අදාළ නැති දෙන්නේ දා ගන්න අන්න හරි ඔයා ඒක පොයින්ට් කරා නම් ඔයා එතනදී හරි ඒක පොයින්ට් නොකර අපි අර විතරක් අල්ල ගත්තොත් වැඩ මම හිතන්නේ ඔයා කියන කතාව උට ජෙනුයින්ලි වැරදුනා කියලා මම හිතන්නේ ඒක ඒක ඔපිනියන් මගේ ඔපිනියන් එක ජෙනුයින්ලි වැරදුනා නෑ මං කියන්නේ ඒක නෙමෙයි මං කියන්නේ ඕනේ නම් පුළුවන් ඔව් නෑ මං කියන්නේ දැන් මං ඕකේ අනිත් පැත්ත කියන්නේ අපි හිතමුකෝ එලොන් මාස්ක් මාතෘකාවට අරන් එන්නේ හඳුන්නේ තිනේ. ඒතර එයා අරන් එනකොට තව නම් දෙකක් පටලවනවා. හරිද? තව නම් දෙකක් පටලවන්නේ ෆෙලසි එකක් විදිහට නෙමෙයි. මේගොල්ලොත් ඒ ගොඩේ කියලා. මෙයත් ඒ ගොඩේ කියලා. ඔව් ඒක තමයි ඒක තමයි. ඒ ගොඩේ ඒක තමයි ඒක තමයි ඇටැක් කරන. ඒක තමයි. ඒක තමයි ඇටැක් කරන. ඒ කවුරු හරි ඇටැක් කරන කෙනෙක් ඒතොර ඇටැක් කරන්න තිබුණේ තියන්නේ එලොන් මාස්ක් විතරක් අල්ලගෙන නෙමෙයි. ඔයා කියපු කතාව කියලා. මොකද මේ එලොන් මාස්ක් ගැන කතා කරන මේ කොහිවත් නැති පරදකාරය දෙන්නේ දාලා එයා එකට දැම්. ඒ ආගියුමන්ට් එක හරි. ඔව්. කූල්. ගුඩ්. ඊට පස්සේ fallacy of divisions. ඔව්. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් මම මහින්දට ඡන්දේ දීලා තියෙනවා. මම මොකක් හරි මෝඩ වැඩක් කරලා තියෙනවා. හ්ම්. ඉතන ඒ කරන මං කරපු මෝඩ වැඩේ මහින්දට ඡන්දේ දීපු හැමෝම කරලා තියෙනවා කියලා ගත්තොත්. අය 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 අය. ඒ කියන්නේ අපි උදාහරණයක් විතර ගන්නවා අපි කියනවානේ ටොයෝයි බයෝයි කියලා ඉන්නවානේ. එතන ටොයි මේ බයියෙක් මොනව හරි වැඩක් කරනවා. එතන බයි ඔක්කොම ඒ ගානට දානවා. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපි මොකක් හරි group එකක් හදනවා. ඒ group එකක් හරි මොකක් හරි එකක් හදලා ඒකේ එක කොටසකට වැඩ කරන එක හෝල් එකට apply කරනවා. දැන් උදාහරණයකට අපි හිතමු ස්ත්‍රී දූෂණයක් කරනවා. අපි කියන්නේ ඒකේ ඒකේ ඉන්නම මේ වගේ උන් කියලා අපි. ඔව්. ඒක generalize කරනවා. Generalize කරනවා. ඒක මේ political stereotyping. Stereotyping එක තමයි. ඒ කියන්නේ මේ මේක ඇත්තනම තියෙන්නේ වචනාර්ථයෙන් ඔය කිය අදහස ගත්තොතින් පාර්ට් එකක් ත්‍රූ වුණොතින් හෝල් එකට මේක ත්‍රූ වෙනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් ඕක ඊට වඩා ලොකු ලෙවල් එකකින් ගන්න පුළුවන්. අපි කියමු මං එලන් මස්ට කැමති නෑ. හරිද? එලන් මස්ගේ කරපු ටැක්ස් ඉන්වේෂන් මොනවා හරි හොර වැඩ දෙකක් මං හොයාගෙන තියෙනවා. හරිද? එතකොට මං හොයාගෙන පෙන්නනවා මේවා මේවා මෙයා කරලා තියෙනවා. ඒ කියන්නේ එලන් මස් මේ සල්ලි ඔක්කොම හම්බ කරලා තින්නේ ඒ විදිහට. ඒ විදිහට. කියන්නේ මම එක පොයින්ට් එකක් අරගෙන ඊටික මම හොඳට ප්‍රූව් කරනවා. ඒකට මම සාක්ෂිත් ගේනවා. ඊට පස්සේ ඒක මම ඇප්ලයි කරන හෝල් එකට. ආ. ඒක හරි අමාරුයි. ඒ වගේ මේ කරාම කෙනෙක්ට ඩිෆෙන්ඩ් කරන්න. ඒක හරි මේ සූක්ෂම වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ දැන් එතකොට ගොඩක් වෙලාවට ලොකු අවුල වෙන්නේ අනිත් පැත්ත කෙනාට පිළිගන්න වෙනව අර කාරී. ඔව්. ඒක ඇත්තනේ. කතාවත් කතාවත් ඒ උනාට හැම එකටම නේ. එතකොට ඉතින් ආයිත් ගහන්න පුළුවන් අනිත් පැත්තින් මොනවාද මේ මොකද ඉමෝෂනල් ඔඩියන්ස් එකක් නැන් ඉන්නේ. එතකොට එයා දැනගන්න අරයකට මොකක් හරි වගේක් හොයාගන්න. අනිත් පැත්තේ ප්‍රතිපාර්ශවෙත් මේ වගේ කේස් එකක් හොයාගන්න යාට පුළුවන්. ඉතින් මේකයි මේ ආගියු කරනකොට අපේ මනස කොච්චර ફોකස් දැන් කාම්ද කියන එක හොයාගන්න. මොකක් හරි වැලසි එකකින් අපිව අවුට් ඔෆ් ට්‍රැක් කරලා අපිව ව්‍යාකූල කරොත් අපිට තරහ ගියොත් එතනින් කතාව ඉවරයි. කතාව ඉවරයි. හා. ඉන්ටරෙස්ටිං. එතකොට මේ නෑ මට අරක තාජු ආයි මේ fallacy of division එකේ තව චුට්ට තේරුන්නේ. දැන් උදාහරණයකට අපි හිතමු නිකන් අපිට pattern එකක් identify වෙනවා. හරිද? අපි මම මේක අපි daily dose එකෙත් නිතර කරනවා. අපි pattern try කරනවා. දැන් උදාහරණයක් විදිහට මොකක් හරි එකක් ආවොත් දැන් ඒකට reason උත් තියෙනවා සමහර වෙලාවට. එතකොට ඒක මේගොල්ලට දහුවෙන්නේ නෑ. ඒක අනේ එකයි මම අපි apply කරන තැන අඳුර ගන්නවා. වාගේ ඕක fallacy එකක් වෙන්නේ ඔයා ඒක prove කරන්න use කරොත් විතරයි. හා. හරිද? ඔයක ප්‍රූව් කරන්න නෙමෙයි ඔයාලට ඒක ඔපිනියන් එකක් හදාගන්න. එහෙම නැත්නම් මේක මෙහෙම වෙන්නේ නැති කියලා ඔයාලට මේ assumption එකක් හදා hypothesis එකක් හදාගන්න ඒක බාධාවක් කරගන්න ඕනේ නැහැ. ආ ඔකේ. හරිද? හැබැයි ඒ generalization එක applicable වෙනවා. හැම වෙලාවෙම කියන්නේ දැන් ඒක applicable නොවන අවස්ථාව වෙන අවස්ථාව opinionated වෙන්න පුළුවන්. හා. හා. හරිද? ඒ කියන්නේ දැන් අපි ගමු මම මේ වතුර ටැංකියකින් වතුර පොඩ්ඩක් අරගෙන ඒකේ බලනවා ඒකේ මොන හරි වෛරසයක් තියෙනවද කියලා. හරි. ඒකේ වෛරස් එකක් තියෙනවා. හැබැයි කවුරු හරි අර පොඩි ළමෙක් මේක බලලා කියන්නේ ආ මේකේ තිබුණා කියන එක අදහස් වෙන්නේ නැහැ. මේ ටැංකියෙම මේක තියෙනවා කියලා කිව්වොත් ඒක ගොන් කතාවක් නේ. ඔව්. ආ ඔව් ඒක හරිද? මම ගත්තේ වත. මුළු බල්ල එකක්. ඔව්. මම මුළු ටැංකියෙම මම ටෙස්ට් කරේ නෑ. ඔව්. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑනේ. ආ ඒක පටල ගන්න එපා. ආ ඒක තමයි මට දැනගන්න. ඒක තමයි මට දැනගන්න. ඒ කියන්නේ ඒක අපි සෙන්ස් එකක් තියෙනවනේ කන්ටෙක්ස් එක ඇතුලේ මේ ගත්ත ජෙනරලයිසේෂන් එක මේ ඇප්ලිකබල්. ඔන්න මරුතනකට ආවේ. ඔය උතන තමයි පටලේ වෙන තැනම. ඔකේ ඔකේ අනිත් සිනාරියෝ එක තමයි ඔකේ අනිත් පැත්ත. හා. දැන් හිතන්නකෝ පිටසක්වල ජීවීන් ඇවිල්ලා ලෝකේ බලනවා එක්සමින් කරනවා. හා. කළා සහරා කාන්තාරයේ කිලෝමීටර් වර්ග කිලෝමීටර් 5ක් විතර උන් එක්සමින් කළා බලනවා ජීවීන් ඉන්නවද කියලා. ජීවීන් නැහැ නේ. නෑ නෑ. එහෙනම් මේක මේ මැරිච්ච ග්‍රහ ලෝකයක් කියලා කියනවා. හා. එතකොට ඒක ඔකේ අනිත් පැත්ත. ඒක තමයි කන්ටෙක්ස්ට් එක අනුව ඩිපෙන්ඩ්. ඒක තමයි. එතකොට අපි හරි ඒක 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 තමයි ඒක අමාරුයි කන්ටෙක්ස්ට් එක අනුව ඩිපෙන්ඩ්. දැන් මං කියන්න ගිය දැන් උදාහරණයකට දැන් ඔය ඔය ඔයා බැලුවා නම් මේ පහුගිය දවසක මේ
ජෝරෝගන් පොඩ්කාස්ට් එකට එනවා මේ කවුද අර ඒන්ෂන් අපකැලිප්ස් කරේ කවුද ග්‍රෑම් හැන්කොක්යි තව එයාට අම්බානක ගහන මේ මේ ලීනිය මේ මේ මම අපි කියන්නේ ට්‍රෙඩිෂනල් ආකියොලොජිස්ට් කෙනෙක්. ග්‍රෑම් හැන්කොක්ගේ ආගියුමන්ට් එක තියෙන ඔයා කියන දිහා තාමස ඇත්තමට විසාරකාන්තාර කියනකොට මතක් වුණේ. එතනත් ගියා ඔය වගේ ලොකු ඔය ඩිවිෂන් එකක් ගියා. ඒකට මට මතකයේ හැටියට කවුරුරි පොඩ්කාස්ට් එක බැලුවා නම් මං හිතන්නේ පැය 3-4ක් කියන එක තැන තමලට කැරකුණා තිර කොටින්ම සමහර වෙලාවලට ජෝ මේ තුන් පාරක් විතර බ්‍රේක් ගත්තා. මං දැක්කම එහෙම අපි පොඩ්ඩ රිෆ්‍රෙෂ් වෙලා එමු මේ එක තැන කරගෙන ආවා. එනේ එක ඔය වගේ එකක්. ඒ කියන්නේ ආගියුමන්ට් එක කෙනෙක් ආගිය කරනවා කියන එක ඇත්තට. ඒ අපිට සාම්පල්යක් තමයි ගන්න පුළුවන්. ඇත්තටම මාතෘකාවට සහරකාන්තාර කිලෝ ඇත්තටම ආකියොලොජිකල් සයිට්ස් තියෙන කිලෝමීටර් පොඩි ප්‍රමාණයක් කිලෝමීටර් 5ක් විතර තමයි කරලා තියෙන්නේ. ඒතර ඊට වඩා ලොකුයි සාම්පල්. ඒතර ඒක බල්ලා කියන්න ගෑම් ග්‍රෑම් හැන්කොක් කියනවා ඒක බල්ලා කියන්න පුළුවන් මුකුත් නැහැයි. නැහැයි කියලා. එයා කියන එක වැරදි කියලා. ඒතර අරයාගේ පැත්තේ ආගමන්ට් එක ඉතින් එහෙම අපිට කරන්න පුළුවන් එච්චර තමයි. කියලා කියන. ඒතර මටත් ඕක මාර ප්‍රශ්නයක් වුණා. දෙකම හරි. ඒතර මට එතකොට ඔක විසඳන්න පුළුවන් වෙන්නේ මෙතන බෑක්ග්‍රවුන්ඩ් නොලෙජ් එක. ඒ කියන්නේ අනිත් නොලෙජ් එකෙන් දැන් උදාහරණ මෙහෙම ගමුකෝ රාජාවලිය ගන්නකෝ. දැන් රාජාවලිය රජවරු 190 ගන්න දුවේ දින්නවා. අපි කතා කරන්නේ ලියලා තියෙන්නේ ඉතිහාසයේ ගොඩාක් විස්තර ඇතුව රජවරු 25ක් කියලා හිතමු. 22ක් කියලා හිතමු. උදාහරණයකට කමරේට වැඩි වෙන්න පුළා. ඒකට ඒගොල්ලෝ ගැන තමයි ලියවිලා තියෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ නේ ඉතුරු 180 හෝ 170ම නරක රජවරු කියලා. ඒකෙන් කියන්න බෑ අපිට. ඔව්. හරි. නමුත් ඒගොල්ලෝ ගැන ලියවිලා නැහැ. ඒකෙන් අපි හැමතිස්සෙම උත්කර්ෂයට නංවන්නේ අර ලියවිච්ච අපේ වංශ කතාවල ලියවිච්ච රජවරු ගැන. එතකොට ඒකට අනිත් පැත්තෙන් තර කරන්න පුළුවන් හේතුව වෙන්න පුළුවන් ඒගොල්ලෝ මේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණා මේක ලියපු කාගේ හරි ඒගොල්ලෝ ඒගොල්ලන්ට කැමැත්ත නිසා ඒගොල්ලන්ගේ පර්සනල් කැමැත්තක් තියෙන නිසා ඒගොල්ලෝ ගැන වැඩිපුර ලිව්වා. හා ඒක ඒ බෑක්ග්‍රවුන්ඩ් නොලෙජ් එක තියෙනවනම් ඔයාලට තර කරන්න පුළුවන් අනිත් අය නරක වෙන්න හේතුවක් නැහැ නේද කියලා. ඒ කියන්නේ ඉතුරු රජවරුන් යමක් කරලා ඇති ලියවිලා නේ. ඒක එන්න නම් අර බෑක්ග්‍රවුන්ඩ් නොලෙජ් එක දරන් ඉන්න ඕනේ. මේක හැමතිස්සෙම ලියපු කෙනා අතේ තියෙන සෝස් එකක් මේ නොලෙජ් දැනුමක් කියන්නේ. ඔව් තාම අපිට මෙහෙම දෙයක්ත් තියෙනවා මේ ඔයා මට හිතුණා ඔයා එකෙන් බලාපොරොත්තු වෙනවා කියලා ඩිෆිනිට් ආන්සර් එකක්. එහෙම බලාපොරොත්තු වෙන එක වැරදි. ඔව්. අපි නොදන්න දේවල් මේ ලෝකේ තියෙනවා. ආ ඒකයි. අපි දන්න දේවල් මතින් අපි නොදන්න හැමදේම මේව කරගන්න ඕනේ කියලා නෑ. ඔපිනියන් දෙක තනි තනිව පවතින්න පුළුවන්. ඒක ඔපිනියන් දෙකක් විදිහට. ඒ දෙකම ඔපිනියන් දෙකක් විදිහට කියන මට මේකෙන් කවුරු කවුද කාගේ ආගියුමන්ට් එක මම බාර ගන්න කියලා කියන්නුනේ ඇත්තටම මගේ මට ඇත්තටම මම හිර වෙච්ච තැන තමයි මම මෙතනදී මං කැමති මිනිහා කියලා කවුද ග්‍රෑම් හැන්කොක්ගේ එක බාර ගන්නවද එහෙම නැත්නම් එකක් තියෙනවානේ ඇපිල්ට ඔතෝරිටි ඒක තමයි මම කියන්නේ එතනින් බාර ගන්නවා හැබැයි මම ඕපන් අනිත් එක්කෙනාගේ ඩයලොග් එකකටත් ඒ වගේ අවස්ථාවකදී ඉතින් අවසානයේදී අපි ගන්න ඕන කන්ක්ලූෂන් එක තමයි we need more information ආ ඔකේ ඔව් අන්න ඒ තැනකට ඉන්න ඕනේ නැවත ඉන්න අපි තව තොරතුරු ඕනේ තමයි තව තොරතුරු ඕනේ තව සාක්ෂි අවශ්‍යයි පිළිගන්න හරි ඊට පස්සේ ෆෝල්ස් ඉක්විවලන්ස් ඕක තමයි ඔය මේ සමාන කරන්න බැරි දෙකක් සමාන කරන්නේ ග්‍රාම සේවකයි අඩුකුලේ මනුස්සය දැන් මේ දැන් ඔක තව විදිහට කරන්නත් පුළුවන් ඔක හැස්ටි ජෙනරලයිසේෂන් කියලා කියන මම හිතන්නේ ඔකට බඳ මේ ඊගවට මේ කියන්නේ දැන් දැන් මම හිතන්නකෝ මම වතුරට කුණු දාගෙන යනවා ගෙදර. හ්ම්. ගෙදර තියෙන මේම මම අපේ ගෙහ පැත්තේ ඇල එහා ටිකක් ඇහැන් යනකොට යන පාරේ ඇලක් තියෙනවා ඇලට කුණු දාගෙන යනවා. කවුරු හරි අහුවොත් ඉන් හරි ඔක වීඩියෝ කරලා මගෙන් අහනවා. දැන් මන්ට මට දැන් ගැලවෙන්න ඕනේනේ. ඒතර මං කියන්නේ මේ මෙන්න මෙතන අර ෆැක්ටරි එකෙන් මේ යනවා හැම වෙලාවෙම. ඔගොල්ලෝ ඒකට ගැන කතා කරන්නේ නැහැ. මම මේ කුණු එකක් දැම්මම තමයි කතා කරන්නේ. පෙන් නිතර හැන ආගෙන නේද දේශපාලඥයෝ මෙහෙල ගණන් හොරකම් කරලා අපි රුපියල් 100ක් ගත්තා ගත්තා තමයි මොකද මේ නිතර හැන ආගෙන වරද වරදමයි ඔව් ඒකට මම තේරුම් ගන්න එච්චර අමාරු නෑ නේ මේක මරු ඒක එහෙනම් අපි නිතර එක්ස්පීරියන්ස් කරන අපි නිතර ජස්ටිෆයි කරන්න පාවිච්චි කරන ටූල් එකක් නේ يعني අහවලත් ඒක කරනවා ඇයි මං විතරක් කියන්නේ ඔව් ඇයි මං ගැන විතරක් කියන්නේ කියලා නේද ඒක වට්ටබවටිසම් එකටත් ඒක ගැනව ඈ ඒක එකටත් යනවා يعني මං විතරක් නෙමෙයි කියන්නේ මම දැන් මේ මෙහෙමයි මේ කියන්නේ මෙහෙමයි වට්ටබවටිසම් එක ඒ දැන් ওই දෙක අපි සමාන දෙකක් නේ ගත්තේ මොකද්ද මේ කියන්නේ දෙන්නම කරන්නේ එකම වර්ධක මම පොඩි එක කරනවා අරයා ලොකු එක කරනවා එහෙම නැතුව මං මෙයාගේ වෙනමම වර්ධක මම දැන් මම හොරගම් කරනවා මේ අරයා මිනිමල් අරගේ මුණ ලපයක් තියෙනවා එහෙම නෑ ඒ වගේ මුණ අරගේ මුණ ලපයක් තියෙනවා මේ ලපයක් තියෙන වරදක් දෙන්න මගේ මේ දැන් වරදක් ගන්න පුළුවන් මම කියන්නේ ඔයා මේ මිනිමරුමට චෝදනා ලැබලා මේ ගයන් දෙපති සමාවර්ගෙන් නිදහස් වෙලා ඉන්නේ මම මේ ඔව් දෙක දෙක
මම පොඩි හොරකමක් කළා තියෙනවා. පොඩි කිවෙන්න ඕනෙත් නෑ. එයා හොරකමක් කළා මෙයා මිනිමර්ලා. ඔව්. ඒ කියන්නේ මම සමාන වුණොත් ඔක ෆෝල්ස් මේ කැටගරියට දාන්න පුළුවන්. අසමාන දෙකක් නම් එතනදි කරන්නේ මගේ වර්ධ සහ ඔයාගේ වර්ධ හින්දා සමාන හරි අසමාන කියලා. එතකොට තව එකක් කියනවා. එහෙනම් දැන් එහෙම තත්වයකදී එයාගේ එක ගැන කතා කරන්න බැරිද කියලා. දැන් උදාහරණයකට දැන් අපි හිතමුකෝ කතා කරන කෙනාගේ ක්‍රෙඩිබිලිටි එක මැටර්ස් වෙන වෙලාවල් තියෙනවා. හරිද? දැන් අපිට ඒ ගැන කතා කරන්න බැරිද? පුළුවන් කතා කරන්න පුළුවන්. මම කියන්නේ ඒක අපේ පොලිටික්ස් වල අපිට ෆේස් කරන්න වෙන එකක්. දැන් අපි හිතමුකෝ හොඳ ආගියුමන්ට් එකක් අරන් එනවා. ආගියුමන්ට් වයිස් හොඳයි. හැබැයි අපි හිතමුකෝ චාමර සම්පත් කියලා අරන් එනවා. මොකද ආගියුමන්ට් එකක් ආගියුමන්ට් එක සොලිඩ් ආගියුමන්ට් එකක් අරන් එනවා. හැබැයි ආගියුමන්ට් වයිස් සොලිඩ්. එතකොට දැන් නිකන් කෙනෙක්ට ක්වෙස්චන් කරන්න පුළුවන් මේ ආගියුමන්ට් එක විතරයි සොලිඩ් එක ඇක්ෂන් වලට එනකොට ඒ කියන්නේ අපි අර පොලිටිකල් ට්‍රූත් කියලා කියන්නේ මේ මිනිස් ජීවිතේට අපි හිතමු මෙහෙම කියන සරලව කියමු අපි හිතමු බැසිල් රාජපක්ෂ ඇවිල්ලා කියනවා මම මේ රට සුඛිත මොදිත රටක් බවට පත් කරනවා. එතකොට දැන් අපිට එයාගේ කියන්නේ එයාගේ පොලිටිකල් හිස්ටරි එක ගන්න එපයි. සුඛිත මොදිත රටක් කරනවා කියන එක හා අපි හැමෝම කැමතිනේ. ඒතර දැන් හැබැයි අපිට ආගියු කරන්න වෙන්නේ යාගේ පොලිටිකල් හිස්ටරි එකේ නේද? මම කියන්නේ යා මේක එයා කියන්නේ මම මේ රට සුපිරි මුදිත මම කියලා යාට අදාල කරගන්න ඕනේ. ඔව්. එතකොට එතන මම දකින්නේ බඳන දසු නිවැරදි කරන වැඩ දිනා. එතකොට එයා කතා කරන්නේ මට පුළුවන් මේ රට සුපිරි මුදිත කරන්න. හැබැයි ඒකට ඩිරෙක්ට්ලි රිලේටඩ් යාගේ පාස්ට් එක. ආ. එතකොට ඕක දෙකක් නෙමෙයි ඕක එකයි. ඒක අපිට දෙකක් විදිහට සලකන්න බෑ. දැන් හිතන්න ඔයා ඇවිල්ලා දැන් ක්‍රෙඩිබිලිටි එක ඩැමේජ් කරගත්ත කෙනෙක් එයාට කියන්නේ එයාගේ ඩිරෙක්ට්ලි එයාගේ පාස්ට් එකේ එයාගේ ක්‍රෙඩිබිලිටි එකට සම්බන්ධ ක්‍රියාවලියක නිරත වෙලා නැහැ. හා. ඒකෙම පොයින්ට් එකට සම්බන්ධ ක්‍රියාවලියක නිරත වෙලා නැහැ. නැහැ. එතෙන්දී ඒක දෙක දෙකක් විදිහට අපිට සලකන්න පුළුවන්. මොකද අපි අර වගේ ශේත්‍රයකදී මෙයාගේ හැසිරීම අපි මොනිටර් කරලා නැහැ තාම. ආ ඕකේ. හරි. ඔව් ඕක තමයි මම මුලින්ම පටන් ගන්නකොටම කිව්වේ හිපොක්‍රසි එක අපිට පෙන්වන්න දෙන්න ඕන තැන් තියෙනවා කියලා. ඔව්. හිපොක්‍රසි එක පෙන්වලා දෙන්න ඕන තැනකදී ඒක තමයි. හැබැයි ඒක ආගියුමන්ට් එකක් ලෙස භාවිත කිරීමයි වැරදි. වැරදි. හා ඕකේ. ඒක ආගියුමන්ට් එකක් විදිහට. ඒ කියන්නේ ඒක ෆැක්ට් එකක් නොවෙන්නේ නැහැ. ඒ කියන්නේ මම වෙජිටේරියන් කෙනෙක් නොවි අනිත් අයට වෙජිටේරියන් වෙන්න කියලා උපදෙස් දෙනවා නම් ඒක මගේ හිපොක්‍රසි එක. මම කරන දේ නෙමෙයි ඒක ඔයා මගේ ක්‍රෙඩිබිලිටි එක ගැන කතා කරන වෙලාවදී ඒක කතා කරන්න වෙනවා. හා ඔකේ. දැන් මොකද ඔයාගේ සයන්ටිෆික් පේපර්ස් වලත් ක්‍රෙඩිබිලිටි ප්‍රශ්න ලොකුවට එනවානේ. සයන්ටිෆික් පේපර්ස් වලදී ක්‍රෙඩිබිලිටි එක ගැන ලොකුවට එනවා. හැබැයි ඒකෙන් ආගියුමන්ට් එක නැති වෙන්නේ. නැති වෙන්නේ නැති ඒක හරියට ඒක එනවා. ඔව්. ඒක සයන්ටිෆික් කමියුනිටි එකේ තෝක එනවා. ඔව්. ඒක ඒකෙදි ගොඩක් කලකට ක්‍රෙඩිබිලිටි එක වැදගත් වෙන්නේ අනිත් අය ඒක බලන්නේ නැහැ. ඔව් දැන් රංගඩයස් වගේ ඒක තමයි මම ආපහු පේපර් එකක් දැම්මොත් ටිකක් ස්ක්‍රූටනයිස් කරනවා වැඩි හරි වුණත් කතාව. ඒකවද රංගඩයස්? ඒක ඕනේ ඒක ඕනේ. ආ ඕකේ. පිටුම්කෝ දැන් යාපු ලොහාන් එක දවසක් උපදෙස් දෙනවා කාටද මෙයාට රණවීරට. එතකොට රණවීර පා මෙහි ගහගත්තු එක සම්බන්ධ අර මැටි ඇමතිනේ මැටි ඇමති ගහ ගන්නෝනේ පාර්ලිමේන්ට් එකේ සෝරි මේ එයාපෝට් එකේ. එතකොට ඒකට උපදෙස් දෙන්නේ මේ මන්ත්‍රීවරු විදියට ඔහම හැසිරෙන්නේ තම්සල අපිටත් ලැජ්ජාවක් කියලා ලොහාන්. හරි එතකොට කන්ෆ්ලික්ට් එකක් යනවා. මට ඕක පොඩ්ඩක් අපි ඔය කොහෙද පොතනද ෆෙලසි එක තියෙන්නේ මම හිතන්නේ ඒකට උත්තරය අර පැත්තේ වෙලම ලැබෙන්නේ ලැබිලා තමයි ගහගෙන තියෙන්නේ. ලැබුණාට පස්සේ තමයි ගහගෙන තියෙන්නේ. මෙමයයි දැන් ඒ උපදේශේ වැරදෙක් නැහැ. උපදේශක් විදියට හරි. ඔව්. එතකොට අරයා ඒකදී මතු කරේ උපදේශ අඩිනයි කිරීමක් නෙමෙයි. ඔයත් ඒ කියන්නේ ඔයත් වගේම වැරදිකාරයෙක් කියන එක විතරයි. ඒක තර්කයක් නෙමෙයි. එතන තර්ක නැහැ නේ. ඒ කියන්නේ මම කියන්නේ එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ දෙකම ෆැක්චුවලි ට්‍රූ නේ. ඔව්. ෆැක්චුවලි ඔබ්ජෙක්ටිව්ලි ඔබ්ජෙක්ටිව්ලි ට්‍රූ. රයිට්. රයිට්. ඊට පස්සේ මම හිතන්නේ අපිට මේ XP කියන්නේ අත්දැකීම් වලින් මේක ලියනකොට ලියන්න ලේසි කියලා මම හිතන්නේ. මොකද දැන් මේ වගේ අපිත් නිතර ආගියුමන්ට් තර්කනේ ගොඩනගන්න හදන්නේ. මම කියන්නේ අපි මේ තර්කවල දෙපැත්තෙම ඉඳලා තියෙනවා. දෙපැත්තෙම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒත් අපිට පුළුවන් තියෙන අපි මේක ෆෙලසි එකක් විදිහට දැකලා දේවල් ඇඩ්‍රස් කරන්න. ඊට පස්සේ අපි කතා කරා ඔතොරිටි ගැන නෑනේ. අපිල්ට ඔතොරිටි කතා කරන්නේ නැහැ. නෑ නෑ. ඒක ලස්සන එකක්. ඒක ලංකාවේ දරුණුවටම වෙනවා. ඕක කරනවා ඇපලින්ට ඔතොරිටි අපේ මේ කවුද මේ චතුර නේද මේ දරණෙක ඉන්නේ චතුරල්ලිස් අපේ නේද මේ කවුද මේ කල්දේශ බලන්නේ මේ හිරේ ගිහිල්ලා මේ දෙරණේක සාකච්ඡාවකට ගිහිල්ලා මේ මට එයාගේ දේශපාලනයක නම් මතක නැහැ. එයා ගිහිල්ලා ওই දෙරණේ කරපු ඔය මේ නයි අල්ලන සීන් එක ගැන
විවේචන යගෙන මට දෙන්න ගැනත් විවේචනයක් තියෙනවා. මේ පැතුම් 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 ගිහිල් කියන්නේ මට දෙන්න ගැනත් විවේචන තියෙනවා. ආ තියෙනවා නේ කියන්නේ කියලා චතුර් එළම කියන. ඒතර කියනවා මේ ඔයගොල්ලෝ මේ අර නයි පෙන්නපු ඒ සීන් එක ගැන කතා කරන කෙනා. එතකොට චතුරන් කියනවා දැන් මෙන්න මේ හාමුදුරු. මෙන්න මේ හාමුදුරුන්ට මෙච්චර මෙහෙම පඬිත හාමුදුරු කෙනෙක්. මෙයාට මෙහෙම කියන්නේ මේ ආචාර්ය හාමුදුරු ගමක් වන් හිටන්නේ. එතකොට එහෙම එක්කෙනෙක් කිව්වම අපි ඒක වර්තා කරන්න ඕනේ නැද්ද? ඒක තමයි පිළින්ට ඔතොරිටි. එයාගේ ඔතොරිටි එක තමයි ත්‍රූත් එක වෙලා තියෙන්නේ. එයා ඒක පාවිච්චි කරනවා ඒක ඩිෆෙන්ඩ් කරන්න. එතකොට පොරක් වීම නිසා ඒ පොරකගේ ස්ටේට්මන්ට් එක ඒ ශේත්‍රයේ යම් කිසි නමක් හදාගත්ත කෙනෙකුට පුළුවන් එයා කියන නිසා අනිත් අයගේ පිළිගන්න. පිළිගන්න ඕනේ වගේ එකක්. ඔව් පිළිගන්න ඕනේ. පිළිගන්න පිළිගන්නවා. දැන් මේ මෙතනදී නම් හැනම අවුල් කේස් එකක් එතන දියා කියන්නේ මොකද ඒක ඒ ශේත්‍රයට අදාළත් නෑ. ඒ කියන්නේ යාට අදාළ නෑ. හරි ඉතින්. දැන් ඔය අර මොකද මේ දොස්තරලා ගිහිල්ලා කෘෂිකර්ම ගැන උපදෙස් දෙන්න ඔතොරිටි එක. වෙනකට තියෙන ඔතොරිටි එක තව එකකට පාවිච්චි කරා. අරගේ තියෙන ඔතොරිටි කීදී වුණත් මේක අඩාලයි මං කියන්නේ. දැන් හරි හරි. දැන් ඔය මේ මම නිතර කියන කතාව තමයි මිචියෝකා කියලා ඉන්නවා ප්‍රොෆෙසර් කෙනෙක්. ස්ට්‍රිං තියරි ගැන හොඳ পেපර්ස් දීලා හොඳ ක්‍රෙඩිබිලිටියක් තියෙන එක්කෙනෙක්. එයා ක්වොන්ටම් ක්වොන්ටම් කම්පියුටර්ස් ගැන පට්ටපල් බොරු කියනවා. බොරුවක් කියන්නේ මෙහෙමයි. ඒක එයාගේ තියෙන ඕවර් සිම්ප්ලිෆිකේෂන් එකක්. ඔව් නෑ ඒක එයාගේ තියෙන මේ හිතලුවක්. ඒ කියන්නේ වෙන්නක් පුළුවන් බැරි වෙන්න. ඒක දැන්ට එහෙම එකක් නැහැ. එයා කියන කතාව දැන්නට නැහැ. දැනට තියෙන කන්ටෙන්ට් කම්පියුටර් සැඩ කරන්නේ එයා කියන විදිහට නෙමෙයි. හා. හරිද? හැබැයි එයා කියන ලාවකදී ඒක කොයි වෙලාවකවත් ඒක කියන්නේ නැහැ. හැබැයි මේ ඔය වගේ දෙයක් ගැන කාත් එක්ක හරි කතා කරන්න ආවදින් ඒගොල්ලෝ කෝට් කරන්නේ අරයා. ආ. මෙයාත් මෙහෙම කිව්වා. මෙයා මෙහෙම කිව්වා. ඉතින් ඔයා ඔයා එයාට වඩා පොරක්ද? ආ සාමාන්‍යයෙන් ලංකාවේ ඉකොනොමික්ස් කියන කතා කරනකොට නිතර අපි එක්ස්පීරියන්ස් කරන එක කියන්නේ කව් දැන් ඔය ඉන්නව නිතර මේ දෙයක් අර එහෙම ඔපිනියන් දීලා තියෙනේවා එහෙම ඒ වගේම පහර දෙනවා. يعني ගන්න යාගෙන් තමයි රෙෆරන්ස් ගන්න. ඉස්සර අපි ඉන්ටර්නෙට් නැති කාලේ හොඳට අහුවෙලා තියෙන කියලා අපිට මට දැන් තේරෙනවා. සමහරක් කියවපු පොත් ඉස්සර කාලේ අම්බූ මම හිතන් ඉඳ හින සිරා කියලා හිතන් හිටපුව පස්සේ දැන් ඉන්ටර්නෙට් නැහැ අපිට වෙරිෆයි කරන්න බෑනේ. එතකොට දැන් ඔය මේ අපි මේ පොත්වල ෆැක්ට් චෙක් කරලා බලනකොට සම්පූර්ණ බොරු කියලා තියෙන්නේ. මේ ඉස්සර මම මේ නම් වශයෙන් කියන්න ඕනේ සමහරක් ඔය ඔය මේ ජාත්‍යන්තර මේ හේමනාද ඔය තීන දේවල් ගැන කතා කරපු රූපවාහිනියල හිටපු නිවේදකින් ඉන්න මහාචාර්යවරුන්ම ඉන්නවා. ඒ කාලේ ඉන්ටර්නෙට් තිබෙලා තියෙන මිනිස්සු සමය වෙලා තින්නේ. ඔකපතන. ඔකපතන තමයි. ඔව් නේද? ඒ කියන්නේ පොරක් වෙන්න මහා දෙයක් අවශ්‍ය නැහැ. හොඳට විශ්වාසයෙන් ඕනම දෙයක් ගැන කතා කරාම තමන්ට කන්ෆිඩන්ස් තියෙනවා වගේ කතා කරනවොත් හරි. ගොඩක් කට්ටිය අහු වෙනවා. ඒක තමයි අපි උගන්වන්නේ එහෙම අහු වෙන්න එපා. එහෙම ඒ කියන්නේ ඒක දැන් හරි ඔක අනිත් පැත්තටත් පාවිච්චි කරනවා නේද? ඒ කියන්නේ දැන් තව පැත්තකින් කියනවනේ තමන් විශේෂයෙන්ම දේශපාලනයේදී තමන් කතා කරන එක වැරදි වුණත් කන්ෆිඩන්ස් එකතු කතා කරන්න කියලා. අපි හිතමුකෝ මේ වෙලාවේ පොලිටිෂියන් කෙනෙක්ට අපිත් කියනවා. ඒ කියන්නේ වැනි කියන්න එපා. හරිද නේ? උදාහරණයකට වා කියනවනම් හරි කෙලින් කියන්න වගේ ඒවා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට රටේ ආර්ථිකය හදන එක සම්බන්ධයෙන් අපි ඉල්ලනවා නිකන් හැමතිස්සෙම සොලිඩ් කියන්නේ බෝල්ඩ් ස්ටේට්මන්ට්. ඒ පැත්තකුත් තියෙනවා නේද? කියන්නේ අපි ඔතර කියන්නේ අපි ඉල්ලනවා නේද පොඩි ඔතොරිටි ඉල්ලනවා නේද දෙන්න උන්නේ. හා මම නම් කියන්නේ මෙහෙමයි. ගෝල් එක වෙනස්නේ. දැන් මෙතන අපේ ආගියුමන්ට් එකක් නම් වෙන්නේ දැන් ෆැලසිස් අදාළ වෙන්නේ ආගියුමන්ට්ස් වලදීනේ. ඔව්. ආගියුමන්ට් එකේ අපේ ගෝල් එක වෙන්නේ ත්‍රූත් එක නම් එතනදී ඕක නැති වෙන්න පුළුවන්. හැබැයි ගෝල් එක තියෙන ඡන්දෙ දිනන්න නම් ඒක ත්‍රූත් වෙන්න ඕනේ නෑනේ. ඕකේ. ඒක ඩේන්ජරස්. අපි වගේ වුන් ඉන්නවද? නෑ ඉතින් මෙහෙමයි ඒක. හැමෝම එක්සයිස් කරන්න නෑ. හැමෝන්ටම දින එක සමාන ඡන්දෙ දින. ඒකෙන් තමයි හැමෝම එක්සයිස් කරන්න නෑ. ඕකේ. ඊට පස්සේ අපි එනවා appeal to emotions. මේක ගැනම නියම් වචනාර්ථයෙන් මට පොඩි අදහසක් තියෙනවා. ඒක නියම් අපි දිගාරිමු. මකක. දැන් ඔය කියවනක් තියෙනවා. ඔය ඉස්සර ඔක මම දන්න හින්දි ෆිල්ම් වලත් ඔක මම දැකලා ඇඩ්ස් වල හැම දැකලා තියෙනවා. ලංකාවෙත් දෙක තුනක් තිබ්බා. අතරම වෙන දෙයක් මේක. ඒ කියන්නේ කාන්තාවක් වාහනයක් drive කරන් ගිහිල්ලා පොලිසියෙන් නැවැත්වුවර පස්සේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් කරේ මොකක් කරේ වෙලා එයා එකපාරට අඬන්න ගන්නවා. පොලිස් රතහන පොලිස් නිදාලා ළඟට එනකොට අඬන්න ගන්නවා. හරි. එතකොට අරයා කලබල වෙලා එයාගේ අර මොකක් හරි ආවේගය බය වෙලා ඒ කියන්නේ පොලිස් නිලධාරිය පොඩ්ඩක් එතනදී ඒක ඩීල් කරගන්නේ කොහොමද කියන එක ගැන පොඩි කේස් එකක් කරා විනියට. මැනේජ් කරගන්නේ කොහොමද? ඕ නෝන අඬන්න එපා අඬන්න එපා කියලා තමයි වැඩේ පටන් ගත්තේ. ගන්න. ඒක ඒක එක ඉමෝෂන් එකක්. ඕක ඉතින් normally ගොඩක් කාන්තාවට ඕක අපි දැකලා තියෙනවා. ඉතින් අර emotionally අපිට තව දේවල් අපි පසුගිය රාජ්‍ය පාලන සමයේදී අපි දැකලා තියෙනවා නේ. දැන් අර පපුවට ගහගෙන එහෙම එහෙම කතා කරනකොට ඒක appeal to emotion.
තුර ඒක වගේ ඒක දීලා මේ අපි වෙනුවෙන් ඉන්නේ අපි රට හදන්න රට බේරගන්නපු නායකයා මෙයා වෙනුවෙන් අපි ඕන දෙයක් කරනවා මම එයා කියන ඕන දෙයක් පිළිගන්න අතට අර ඔක්කොම ටික අර appeal to authority ඔක්කොම ටික හැදෙනවා හා එයාට අරක අරක emotion නේ අපි සාමාන්‍යයෙන් තීරණ ගන්න ලංකාවේ මිස කොහොමත් emotional intelligence නෑ but emotion based අපිට approach කරන්න ඕන ඒතර emotion එක හැදුවා පස්සේ logic කැලේ මේ ඕනෑම fallacy එකක් හදන්න පුළුවන් එහෙනම් ඡන්දේ කාලෙදී ඔයගොල්ලෝ වැඩිපුරම දකින්න හම්බෙන්නේ again then then nibei attatama metanda thamai me emotion ekata thamai godak kalada advertising agencies approach karana okara api itharane vimaluth ahuna ne mataka janadhipathuma sangvedi una kiyala sattanne dunne vissara sang vissara eka classic oh ne da vimaluth ahuna vimal rawanne gathani indama ඒක විමල් වුණත් අල්ල ගන්න පුළුවන් ඒක ඒ වගේ පොරක් වුණත් අපි හිතන්නේ හොඳ පොරවල් කියලා සංව මෙන්නද තර්කනේ ඉමෝෂන් හැම වෙලාවෙම ජෙනුවින් නැත්තේ නෑ හැබැයි ඉතින් මෙහෙමයි අපි යන්නේ ත්‍රූත් එකට නම් ඉමෝෂනල් අදාළ නෑ අදාළ නෑ අපි ඔබ්ජෙක්ටිව් නම් බලන්නේ සබ්ජෙක්ටිව් දේවල් අදාළ නෑ අදාළ නෑ මම තව දෙකක් ගැලපෙනවද කියලා සංජයගෙන් අහන සංජය මේ අර රෙඩ් හෙරින් අපි කිව්වේ මේ ගොඩක් කලාවට අදාළ දේවල් නැති දේවල් කතා කරනවා කියලා එතකොට ඇටෑක් කරන මේක දැන් ඔයා අපව ඔයා හිතසම ට්‍රයි කරන ට්‍රැක් එකේ තියාගන්න. එතකොට මේක පාවිච්චි ඇපීල් ටු ඉමෝෂන්ස් පාවිච්චි කරන්න පුළුවන් නේද නැවත සැරයක් එහා පැත්තට. ඔහොම වුණොත්. ඒවට අහු වෙන්න දෙන්න. එහෙනම් අඬලා කරලා හරි මේක. ඔව් මෙහෙමයි ඉතින් ඒක කාලයක් පොඩ්ඩක් තික්. දැන් මං කියන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ප්‍රශ්න ගත්තා. හා නේද? නෑ එතනට ගේන්න පුළුවන් මේක. ඒක හැබැයි ඉතින් එතකොට ඉතින් අර ඒක අපි ඊට පස්සේ අපි ස්කෑම් ඩවුන් වෙලා නැවත ට්‍රැක් එකේ පොඩ්ඩක් ඉතින් ඔන්න එන්ටර්ටේන් කරන්න බලුවා හැබැයි ඒක ඕලට වඩා කරන්න බෑ පොඩ්ඩක් ඒක වෙන ඒ තත්ත්වේ වෙලා නැත්තම් වෙන කොටට ගිහිල්ලා ඇවිල්ලා හරි මක්කර එතන ඉවත් වෙන එතන ඉවත් වෙන එක හොඳයි ඉතින් ගිහින් පසු බැසි පසු ඉවත් වෙන උගුත් කියන්නේ නැව ඉවත් වෙන ඒක මේක ඒක වෙනම segment එකක් කරන්න ඕනේ හස්බල්ලා නෑ මේක අපි අද ඇත්තටම අපි කතා කරන්නේ නෑ දැන් මේ මේකේ අර මේකේ කවුන්ටර් කරන විදිහ අපි අද කතා කරන්නේ නෑ මේ මූලික දේවල් මොනවද කියන එක තමයි identify කරන්නේ ඒක දවසක් කරමු නේද ඒක මගේ අත්‍යවශ්‍ය කැලලා කවුන්ටින් තමයි මම කියන්නේ මේ හැපැත්තේ ඒ ඔකට මේ අපේ සාමාන්‍ය භාවිතයේ වචනයක් තියෙනවා ඔකට sympathy card එක play කරනවා කියලා ආ sympathy card එක play කරනවා තමයි appeal emotion කියන්නේ කියන්නේ දැන් සමාජකාරී හිතන්නකෝ මම ඔක හොඳටම වටිනවා හොඳටම කෙලුණා ඒ කියන්නේ දැන් හිතන්න මං අතේ කෝට් වෙලා තියෙනවා හොරකමක් කර මේ පොලිස් නිලධාරී මේ එතකොට මට කියන්න බුණා මගේ තියෙන ඔක්කොම අමාරුකම් ටික මට ළමයි හතර දෙනෙක් ඉන්නවා මේ පඩියෙන් මට මේ ළමයට මෙච්චර මේවල් කරන්න බෑ එහෙම කරාම ඊට පස්සේ දැන් ඕගොල්ලෝ උනත් කියන්නේ ඉතින් මේ ඇත්ත මේකනේ ප්‍රශ්නේ දැන් ඕගොල්ලෝ මම දැක තියෙනවා වගේ මේ වැදිකනේ සිම්පති කාඩ් එක ඕගොල්ලන්ටත් අඩු අපි ඕන කෙනෙක් අඩු මොකද ඒක ඒකට කවුරු හරි කෙනෙක් මේ ලොජිකල් උත්තරයක් දෙන්න ගියාම මාසයක කියන මේ මනසට කිසි මේ emotion නෑ නෑ මේ මනසට ප්‍රතිතමනයක් නෑ මේ තත්ත්වය තේරුම් ගන්න බෑ මේ වෙලාවට ඒක ඒක දැන් මම නිතර අපි මතක් කරන එකක් තියෙන මම ඒක ඒක ආයේ මෙතනට දාන්න දසුන් දැන් උදාහරණයකට ඔක අපිට දැන් තදට අල්ලන එක කියන්නේ ලංකාවේ හොරකම් අම්බානක් වෙනවා right ඉතින් next level හොරකම් වෙනවා එතකොට ඒ අතරතුර අපිට අහුවෙනවා CCTV footage වලට බර දාලා ගහනවා මම මාව justify කර මම හරිද වැරදිද කියලා අහගන්න මේ ලියන්න හදන්නේ නැහැ මම අපි දකිනවා CCTV footages වල news එකේ headline වලත් ගහන විනාඩි 5ක් විතර ගහනවා ගෑනු කෙනෙක් රෙද්ද අස්සේ දාගෙන යන පිටිපෙට්ටිය මම ඇත්තට මේක මම visually දැකලා තියෙනවා මේක කතා කරලා තියෙනවා එතකොට මේ වෙලාවේදී එයා sympathy card එක play නොකරත් අපි play කරනවා එයා වෙනුවෙන් sympathy card එක හරිද කියන්නේ අපි අපි අරමුණ වෙනස් දන්නේ නැහැ අන්නේ කරා අපි අරමුණ වෙනස් ඔයා එක කරන්නේ මොනවාද priorities ගැන කතා කරන්නේ හරිද ඒක ඒ ගෑනු කෙනා කතා කරොත් කතා කරන්නේ එයාගේ පුද්ගලික මේ නිදහස වෙනවා ඔයා කතා කරන්නේ mass audience එකට වාගේ political ambitions පැත්තෙන් කතා කරන්නේ මේකද ලංකාව විසඳන් තියෙන ප්‍රශ්නේ වගේ ඒක එතනින් අල්ලන්නේ එහෙම නේ අල්ලන්නේ තොර එක දෙක දෙක ඒ දෙක දෙක හා ඒ කොන්ටෙක්ස් දෙක ඔව් ඔයා sympathy card එක play කළා ඔයා එකෙන් ගේන්නයක් ගන්න නෑ නේද දැන් මට වුණා නම් මම sympathy card එක play කරොත් තමයි ආ ඔකේ හායි ප්ලේ ඔකේ මෙහෙම මේවා නොකර බෑ අපි මේ කිව්වට මම නොකර බෑ ඉතින් මේවා කරෙන්නත් ඕනේ සමහර fallacies තියෙනවා සමහර දේවල් අපි අරමුණට යන්න මේ fallacies අපිට use කරන්න වෙනවා ඉතින් දැනගෙන use කරා counter වෙන විදිහක් දැනගෙන use කරා එතකොට හරි නෑ මම කියන දැන් කෙනෙකුට අපිව එක්තරා ආකාරයකට අපි හිතමුක අපිව මිස්ලෙඩ් කරන්න අපිව අන්දන්න පාවිච්චි කරන වෙලාවකදී මේක 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 අනිත් පැත්තට පාවිච්චි කරන්නත් ප්‍රෝග්‍රෙසිව් දෙයක් වෙන්නේ කෝස් එක හොඳ නම් ඔන්න ඔහේ යන්න අරින්න වගේ එකක් නේ කියන්නේ නේ ඔව් වයිට් ඔව් ඒක පර්සනල් ඔපිනියන් පර්සනල් ඒ තමයි පර්සනලි තමයි තමගේ වැලියු සෙට් එකට අදාළ එක සමහර කාරණාවලදී අපි සමහර ඒවා හිතාමතා
දැන් අපිව පුෂ් කරන එකක් තියෙනනේ ඕගොල්ලෝ හැමතිස්සෙම පොහට්ටු අරක විතරයි දකින්නේ ඕගොල්ලන්ට මේකේ මේක පේන්නේ නැහැ කියලා. ඔව් අපි හිතාමතා අර අපිට දින පොඩි සිලෙක්ටිව් ඇම්නීෂියා එකක් ඒක හිතාමතා කරන එක. හරිද? ඒක හිතාමතා කරන්නේ කෝස් එක වෙනුවෙන් කියලා. අපි දැන් අතර මේ සබ්ජෙක්ටිව් සබ්ජෙක්ට් එක කතා කරන්නේ. හරි හරි ඒක තමයි. ඒක මම මම අහන්නේ ප්‍රශ්න අපි ප්‍රැක්ටිකලි කරනමින් ඉන්න දේවල්. දැන් කෙනෙකුට කියන්න පුළුවන් බලඩත් ඔව් මං කියන අපි සිලෙක්ටිව් ඇම්නීෂියා. අර අපි ඒක අපි ප්‍රසිද්ධියත් කියනවා අපිට කුරුල්ලෙක් යනවා සමහර වෙලාවල් වලට. නෑ මේ මේක ගණගත්තා කියන මේකට මේ මේ ප්‍රෝන් මම කියන්නේ මං කියන්නේ අපි මංගේ එදා එක සෙලත් කිව්වේ අපි අපි අතිනුත් මේක වෙනවා අපිටත්ම නොදෙනෙ වේ. ඒක මොකද අපි ලයිව් කන්වර්සේෂන් එකකදී මේ නොලෙජ් එක කියන එක මේ ඔටෝමැටිකලි අප්ලයි වෙන්නේ අපි මල්ටි ත්‍රෙඩින් නෙමෙයිනේ. අපි කතාවකදී අපි කතා දැන් අපි මේ එක්ස්ප්ලනේෂන් එක ඇතුලේ වුණත් අපේ ෆැලසිස් තියෙන්න පුළුවන්. අපි ඊළඟ පාර බලන්න තමයි බඩේක තේරෙන්නේ. මේ ඉතින් ඒක අවොයිඩ් කරන්න බෑ මේ එහෙම. හැබැයි අවබෝධය තමයි. අවබෝධය තමයි. ඊට පස්සේ appeal to ignorance. ඒක මේ ඇපිලිටි ඉග්නොරන්ස් කියන්නේ දැන් මේක දෙපැත්තට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දෙවියෝ ඉන්නවා කියලා කවුරු හරි කරන්න දෙවියෝ නැහැ කියලා තාම ඔප්පු කළ නැහැ නේ. මේ කින ගන්න පුළුවන්. දෙවියෝ නැහැ කියන්න කවුරු හරි තර්ක කරනවා නම් දෙවියෝ ඉන්නවා කියලා ඔප්පු කළ නැහැ නේ. මේ දෙකම ඇපිලිටි ඉග්නොරන්ස්. ඒ කියන්නේ මං කියන්නේ සමහරක් වෙලාවට අපි උත්තර නැහැ කියලා පැත්තෙන් තියන්න ඕනේ කියලා. උත්තර නැහැ කියලා පැත්තෙන් තියන්නේ නැතුව ඒව තර්ක කරන්න ගත්තොත් අර අර සහර කේස් එකත් ඒ වගේ. අපි ඔක්කොම එක්ස්ප්ලෝර් කරලා ළමේනි උත්තරේ දෙන්න. අපි නොදන්න කැලේ තියනවා දෙන්නට. ඒක. එතකොට දෙන්නම එකඟ වෙන්න ඕනේ දෙන්නේ පොදු තැනකින් එක්ක එක ඉවර කරන්න. එහෙනම් තව ইনফরমේෂන් ලබා ගන්න. හා. ඔයා දන්න දේවල් ඔයා කතා කරන්න එපා. ඔයා එක්ස්පර්ට් නෙමෙයි මේ සබ්ජෙක්ට් එක කියපු ගමන්. හා. අර ක්‍රෙඩිබිලිටි එකට ඇටැක් කළා අපිල් ටු ඉග්නොරන්ස් පාර්ට් එක ගන්න පුළුවන්. ඔව්. ඒත් දෙවයි කන්වර්සේෂන් එක නවත්ත ගන්න පුළුවන්. කියන්නේ රයිට් අපි දෙන්නම මෙතනින් එහාට යන්න බෑ. හැබැයි ඒකට පොඩි දෙන්නගම ජෙල් සිටුේෂන් එකක් එන්න ඕන නේද? ඔව්. එහෙම එහෙම තර්කයක් දිගට දිගට හැප්පෙනවා. අපි මුලින්ම ජෙනුයින් අරමුණකින් ආවනම් ඉගෙන ගන්න. අත්ත මොකද්ද කියලා හොයාගන්න අරමුණෙන් දෙන්නම ආවනම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ආ ඔකේ. දෙන්නම තේරුම් ගන්නවා රයිට් මෙතන. අපි දෙන්නම මේ බේක් සබ්ජෙක්ට් එක කතා කරලා වැඩක් නැහැ. අපි දෙන්නම මෝඩියු කියලා. තව එකක් තියෙනවාගේ ඕකෙම මේ සබ් වගේ එකක්. ඒ කියන්නේ මේ අපිස්ට සම්පූර්ණයෙන්ම ඒක තේරුම් අරගෙන නැති හින්දා ඒක ඉගෙනින් අපි ඉග්නොරන්ස් එක කියන්නේ. මේ ඒකින්ද අපිට ගෙනන කතා කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයා ඉකොනොමික්ස් ගැන ඔක්කොම දන්නවද කියලා? නැහැ. අහිනම් වටේ පොඩි ඉකොනොමික්ස් ගැන මතයක් තියෙන්න බෑ. ඉග්නෝරන්ස් කළ දාන එක මොකද ඔයා සම්පූර්ණ එක ගැන ඔයාට මට තරම් අවබෝධයක් නැහැ කියන එක තමයි මම මේ දැන්ටි පොයින්ට් එක දෙන්නේ. දැන් ඔක දරණාට එනවා ඇති කොට. මොකද දරණාට වෙනවා. දරණාට වෙනවා. මොකද එයාට අවබෝධය තියෙනවා. නමුත් යාම කියනනේ යා මේ ඉකොනොමිස් කෙනෙක් නෙමෙයි ෆස්ට් ප්‍රින්සිපල්. නෑ දරණාට කියන්න බෑ. දරණාට අවබෝධය තියෙනවානේ. මෙතනදී පාවිච්චි කරන්නේ ඇත්තටම අවබෝධය නැති කෙනෙක්. ඒ කියන්නේ අවබෝධය ඉන් ජෙනරල් ගත්තොතින් මට මෙච්චර කරද්දි දරණාට ඇටැක් කරන්න ඕක පාවිච්චි කරා. ඇටැක් කරනවා. ඒ එතකොට මේක නෙමෙයි පාවිච්චි වෙන්නේ. මං කියන්නේ දැන් මෙච්චර කාකු ගන්නකො මෙච්චර කාකු කියන්නේ මට වඩා හෙනම ඩයල් එක මම මිජියෝගාකගේ තියෙන ෆිසික්ස් දෙයක් ඇටැක් කරනකොට අනිත් පැත්තේ කෙනා මට කියන කතාව තමයි ඕක. එතකොට මොකද මම මට මේ ડોක්ටරේට් එකක් තියා අමතරම මේ PhD වලට මේ ඩිග්‍රී එකක් මේ ෆිසික්ස් වලට ඩිග්‍රී එකක්වත් නැහැ. හරිද? එතකොට මේ මගේ තියෙන ලිමිටඩ් නොලෙජ් එක සහ අරයාගේ තියෙන PhD එක ડોක්ටරේට් එක පාවිච්චි කරනවා. ඒක තමයි ගැටින්. ගැටින්. එතකොට මොකද මට ඔපිනියන් එකක් තියෙන්න බෑ අර වගේ මේ මේ කියන එක. එතකොට මගේ ඉග්නොරන්ස් එක මාව ඩිස්ක්‍රෙඩිට් කරන්න යුස් කරා. ඒතර අපිට මෙහෙම කියන්න පුළුවන් දැන් ඒක අදාළද මේකට? අර AIDS හැදෙන්නම ඕනේ AIDS ගැන කතා කරන්න වගේ එකක්. ඒක මේක ඩෙමික වෙන එකක්. මට මතක නැහැ. ඒක මේක නෑ. මට තව එතන චූටි අපහැදිලි දෙයක් තියෙනවා. තමයි දැන් අපි හිතමුකෝ දැන් දැන් මම කියනවා කියන මම හිතුව ආය මම මට මටත් කිව්වා වගේ ආර්ථික සම්බන්ධයෙන් කිසිවක් ආ ඔගේ ධනගේ කේස් එක පැහැදිලි කරන්න මම ඒක අහගන්න මට හිතෙනවා එතන සමානකමක් නෑ එතනදී ප්‍රශ්නේ තියෙන්නේ ධනව ඩිස්ක්‍රෙඩිට් කරන්න පාවිච්චි කරන්නේ එතන මෙහෙම එතන এডুকেෂන් පැත්තෙන්මයි තියෙන්නේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් පැත්තෙන් හිතන්න අන්ඩර්ස්ටෑන්ඩින්ග් මෙතන ලොජිකලි ඉකොනොමික්ස් තේරෙනවා කියන්නේ ඔව් අන්න ඒක ධනගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක තියෙනවනේ චැලෙන්ජ් කරන්න මම කියන්නේ එතන චැලෙන්ජ් කරන්න ඒක නිකන් අර මේ නේම් මේක මේ ඒක මම හිතන්නේ ඒක කියන ෆැන්සිකම් මට මතක් වෙන්නේ කොහොම හරි ඒක එයාගේ චැලෙන්ජ් එන්නේ එයාගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක නෙමෙයි. හා. එයාගේ තියෙන මේ ක්‍රෙඩිබිලිටි එක. හා. දැන් මෙතනදී මම කියන්නේ ක්‍රෙඩිබිලිටි එකම නෙමෙයි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක. ට්‍රූලි මට වඩා මිචියකෝගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක වැඩි නේ. ඔව්.
එහෙම වෙලත් මට තියෙන්න පුළුවන් සවුන්ඩ් ඔපිනියන් එකක් එයාට වඩා. ඒක සාමාන්‍යයෙන් ඔය ලොකු කෝපරේෂන් වල මම يعني ගොඩක් වෙලාවට දැන් Apple එහෙම නැත්නම් අපි හිතමු Big Tech company වල මේ වෙලාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් කියලා මම අහලා තියෙනවා. يعني දැන් Juice සමහරලාට රකිවෝගේ reputed ඒකේ කාලයක් වැඩ කරලා එහෙම ඉන්න ප්‍රාමාණික විද්වතුන්. ඔව් ප්‍රාමාණික විද්වතුන් අය අලුත් අපි හිතමු Gen Z's ලගේ අදහස් ගන්න නැති වීම නිසාම innovations නැහැ කියලා කියනවනේ. ඒව ඇතුලේ ඒකද ඔය කියන්නේ ඒකත් ඒක තමයි ability ignorance. يعني අරයා එක තැනකින් එයාට හොඳ පොයින්ට් එකක් එන්න පුළුවන්. නමුත් එයාට අර ඕවරෝල් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක නැති හින්දා අපි ඒක සලකන්නේ බරක් දෙන්නේ. ක්‍රෙඩිට් එක දෙන්නේ. ආ. ඒක මම හිතන්නේ හැම කට්ටිය දිනපතා කියන්නේ අර පොඩි අයගේ ඔපිනියන් ගන්න නැති කියන්නේ ඒක ඔපිනියන් ගන්නත් දා අනිත් පැත්තත් ගන්න. ඒක ක්‍රිටිසයිස් කරන්න බෑ. කියන්නේ අපි මේක සරල මාර්ගයේ we cannot criticize because we don't understand everything. ආ. මොකදර හය ඔතෝරිටි එකට පුළුවන් අර අර වගේ අයව ડિස්ට්‍රොයි කරලා දාන්න. මොකද ඒගොල්ලෝ වපරිසරය දන්නේ නැහැ. ආ ඒගොල්ලෝ වෙන ඒවායින් ගහලා ඉවර කරනවා. ආ මේක දන්නවද මේක දන්නවද මේක දන්නවද. ඒකෙම එයායි කියන පොයින්ට් එකේම එයාට එතන ඉහට විස්තර කරගන්න බෑ. පොයින්ට් එක හරි. හා විස්තර කරගන්න බෑ. එතකොට එතන පොඩ මර්ජ් වෙනවා ඇපීල් ඉන්ටු ඔතෝරිටි එකත් එක්ක. හරි ඒ දෙක. හැබැයි එතකොට එයාට මෙතන ගොඩ යන විදියක් නිකන් වෙනම කතා කරනවා. නමුත් ගොඩ යන විදියක් කිව්වොත් මේක මම කියන ඒවා නෙමෙයි මේක අතන මෙහෙම කියලා රෙෆරන්ස් දෙන්න පුළුවන් නම් ගොඩ යන මොස් ප්‍රොබබ්ලි වට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්. ටිකක් දුරට. ඊට පස්සේ අපි කතා කරා ස්ලිපරි ස්ලොප් ෆැලසි ගැන. මම ආයි කැමති චුට්ටක් කතා කරන්න එක නියන් ඒක අපි නියන් වෙන තැනකින් අරගෙන ගත්තේ. ඔව්. මේ මේක ගැනත් මම හිතන්නේ කන්ටෙන්ට් ඕන තරම් තියෙනවා YouTube එකේ. කියන්නේ ෆැලසිස් ගැන හොයනකොට ගොඩක්ම හම්බෙන්නේ අනිත් ඒවාට වඩා මේක තමයි ගොඩක් වෙලට හම්බෙන්නේ. This straw man එක සම්මය සහ ස්ලිපරි ස්ලොප් ෆැලසි. ස්ලිපරි ස්ලොප් එකයි සර්කියුලර් රීසනින් කියන්නේ දෙකම එකක් මම මගේ දැනීම හැටියට. හා මේ දෙක. නෑ නෑ දෙක දෙකක් විදිහට ගන්න පුළුවන්. කොහොම හරි මෙහෙමයි. දැන් සර්කියුලර් රීසන් කියන්නේ දැන් ලංකාව ජීවත් වෙන්න හොඳම රටක්. හැබැයි මොකද ලංකාව අනිත් හැම රටකටම වඩා හොඳයි. සර්කියුලර් රීසන් කියන්නේ. සර්කියුලර් රීසන්. එතකොට ස්ලිපරි ස්ලොප් එකේදී මම හිතන්නේ අර එකක් ලීඩ් කරගෙන අනිත් එක ලීඩ් කරගෙන අපි කතා කරන්නේ. ඔව් පොඩි දෙයකින් පොඩි දෙයකින් ටික ටික next step next step next step කියලා. ඒ කියන්නේ steps ගොඩක් ඉස්සරහට හිතලා කියනවා මෙහෙම. දැන් මේ මොනොත් මෙහෙම වෙනවා, ඒ උනොත් B වෙනවා, B උනොත් D වෙනවා, D උනොත් if ගොඩක්. එහෙම එහෙම if 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 කියලා අන්තිමට යනවා. එකෙන අන්තිමකෙන් තමයි ගහන්නේ. අන්තිමකෙන් තමයි කියන්නේ. ඒක තමයි බය කරලා කියනවා. මෙහෙම දැන් මෙතන හැබැයි ඒක වෙන්න නම් 50ක් විතර වෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් හිතන්නකො දැන් මෙන්න මේ අදාළ අපේක්ෂකයා දින්නොතින් අපේ රටට ආරක්ෂාව ජාතික ආරක්ෂාව අනතුරු. ජාතික ආරක්ෂාව අනතුරු. නැත්තම් අපේ එක අපේ ඉඩම් ටික පවර ගන්න. හරිද? අපේ ව්‍යාපාර පවර ගන්න. එහෙම. ඉන්දියාව අත්පත් කරගන්න. ඉන්දියාව අත්පත් කරගන්න. ඒකට if ගොඩාක් තියෙනවා වෙන. ගොඩාක් තියෙන. මැදින් ඒවටත් වෙන වෙනම. ඒ කියන්නේ if සිද්ධ වෙන්න තියෙන chance එක ඉතාම අඩුයි. අඩුයි. ඒ කියන්නේ ඕක කවුන්ටර් කරන්න හරි ලේසියි අතට. අනිත් වල වඩා. හා. මොකද if ගොඩක්නේ. ඔව් ඒකයි. ඔව් හරියට මැදින් අඳුරගත්තොත් හරි. අපි අපි අන්තිමට කීප් එකට trigger වෙලා දඟලන්න ගත්තොත් අර ටික අමතකෙනවා. ආ. හැබැයි දැන් මොකෙම අර පොඩි ළමයි. කවුරු හරි කියන්නේ මේක reverse engineer කරොත් එහෙම අර අනාතයි. අනාතයි අනාතයි. හැබැයි ඔකම පොඩි ළමයි version එකක් තේරුම. ඒ කියන්නේ දැන් අර ඔයගේ මේ කියන විදිහට ඒ කියන්නේ අපි හිතුව අපි ඇත්තටම මේ reasonable argument එකක් මට step by step by ගොඩනගාගෙන ඉන්න පුළුවන් එච්චර දුරක්. හා හරි. ඒකෙන් ඒක discredit වෙන්නේ නැහැ නේද? මොකද මේකේ වෙන්නේ අර මැද්ද ටික අපෑරල මුලයි එකයි ගන්න කට්ටෙන් කියනට. ඒකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. හැබැයි යාට පුළුවන් step by step මුලින්ම කතාව කියද්දි කියනවා මම අපි උදාහරණයක් විදිහට කියමු. අරගොල්ලෝ අපි හිතමුකෝ x කියන එක්කෙනා බලයට ආවොත් මේක ඉන්දියාවට අයිති වෙනවා. හරිද? මං ඇයි එහෙම කියන්නේ කියලා මම if conditions ඔක්කොම if ටික දිගහැරියොත් හරිනේ එතකොට ඒක ඊට පස්සේ ඔයාලට ඒ කියන්නේ අර මූලික තරක හදන්න ඔයාලට අර ටික එක එක කඩලා තමයි යන්නේ. එක එකක් හරි උඩ නැත්නම් අර if එක වෙන්නේ නැහැ. ඒ දාමේ බිඳවට. ඒ දාමේ බිඳවට. ඒක හරි ලේසියි. එහෙම අපි කවුරු හරි තරකයක් ගිනහම ඔය step ටික කියන්න කියනවා. අතරය කියන්න වෙනවනේ. ගොඩක් කඩක් කියා ගන්න බෑ. කිව්වොත් එහෙම කොහෙන් හරි දුර්වල තැනක් වෙලා ඒකට checks and balance එකක් දාපු ගමන් වැඩි close. right ice slippery slope එක එතකොට වෙන්නේ ඒක slippery slope තමයි ඔය කියන්නේ circular reasoning කියන්නේ දැන් මේ ඒ ප්‍රකාශය තුලම ප්‍රකාශය පාවිච්චි කරන සනාත කරා එකම වචන යූස් කරන ඒ වචන විස්තර කරන එකම අනිත් පැත්තට වාසි කරන මොකද මේ මනාද ලංකාව ජීවත් වෙන මොයිසල කිව්ව හොඳම රට මොකද ලංකාව තමයි ජීවත් වෙන මේ ලංකාව තමයි අනිත් හැම රටකටම වඩා හොඳ ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ. ඒ කියන්නේ ටිකක් වෙනස්. හැබැයි මේ දෙක බැලුවම මුකුත් නැහැ ගන්න දෙයක්. ඕක යූස් කරන කවුද දන්නවද වැඩිම? මම දැක්ක තුන ට්‍රම්ප් ඕක යූස් කරා. ට්‍රම්ප් we are the best country in the world කියලා වටන් ගන්නවා. ඊට පස්සේ ඒ sentence එකේ අවසානයේදී because America is the best. මොකක් කරේ? කියන්නේ යා සරල sentences use කරන්නේ එකම sentence එක ඇතුලේ එයා කියන එක circular වෙනවා. ආයි අරකේ මුලට එනවා.
ට්‍රම්ප් කියන සාමාන්‍ය ඔයාගේ ඉංග්‍රීසි කියන ගොඩක් විවේචන තියෙනවා නේ කියන්නේ බොහොම සරල විදිහට කතා කරනවා කියන්නේ ඔය සර්කියුලර් රීසනින් ඇමරිකානු ජනතාවට වැඩ කරනවා කියන එක පේනවා මොකද එයාගේ වටේ ෆලෝවින් එක හැදෙනවා ඒ සරලින් සරල විදිහට කියන නිසා එතකොට උන් අර ලිබරල් කඳවුරෙන් ගිහිල්ලා එයාලව එයාලගේ පාක්ෂික ඉන්ටර්වයුව කරද්දී උන් හින ගොංකතානේ කියන්නේ හිනා කාලේ මරනවා ඇහුවා ඒ උනට ඒ සර්කියුලර් රීසනින් එකට අහුවෙච්චුම් තමයි ඒ උන් ඕක ඇතුලේ ඉන්න උන්ට වපරිසරේ පේන්නේ අරකට කවුන්ටර් කරගන්න ආගිමන්ට් එක උන් සර්කියුලර් රීසන් එක ඇතුලේ විතර හිතන්නේ ටනල් විෂන් එකක් එක්ක තියෙන්නේ සර්කියුලර් රීසනින් එයාට පේන්නේ මෙයා මේ කියන්නේ එකම දේ නැවත කියන එක එයාගේ ඉමෝෂනල් මොකක් හරි රෙස්පොන්ස් එකක් ජස්ටිෆයි වෙන විදිහට අර සර්කියුලර් රීසනින් වගන්තියක් ගොඩ නැගුවොත් ඒ වගන්තිය එරෙහි ඒගොල්ලන්ගේ ඒකව අල්ල ගන්නවා අපි ඒක ලෝකල් කොන්ටෙක්ස් එකට දාලා තියලා කියනවා මේ නම නොකේ කිව්වදී දැන් කියනවා ඔබට පුළුවන් මා විශ්වාස කරන්න මොකද මම හැම වෙලෙම සත්‍ය පවසන කෙනෙක් ඊට පස්සේ මේ මම සත්‍යවාදී නිසා තමයි මම ඔබ මාව විශ්වාස කරන්නේ කරෙක්ට් හරියටම කියන්නේ තේරෙන මේක මාර ඉස්සකම් මේක ඒ කියන්නේ ඕක අනිත් ඒවා අපි මේ තනි තනියෙන් කතා කරාට ඕ තනි තනියෙන් නෙමෙයි එන්නේ මික්ස් වෙලා ඒතර අපි එකින් එක ලියා ගන්න ඕනේ මාර අමාරු වැඩක් නේ එතකොට දෙපැත්තම ෆැලසිස් යූස් කරන්න වෙනවා ආගමන්ට් එකක් වින් කරන එක නම් පොලිටිකලි ස්පෙෂලි එතන මේක ගැන හොඳ අවබෝධයක් තියෙන කවුරු හරි ඉන්නවද අපි වාට පේන මානේ ලංකාවේ මේ ෆෙලසිස් හොඳට බ්‍රේක් කරන ඔයාගේ වාට පේන මානේ මෙහෙම ඇකඩමික් ලෙවල් එකේ අය මම දන්නවා හැබැයි ඔව් ඒ කියන්නේ මෙහෙම ඇකඩමික් ලෙවල් එකේ ඒ කියන්නේ තර්ක ශාස්ත්‍රය කියන්නේ විද්‍යාව කියන්නේ විෂය තියෙනවනේ ඒ විෂය අය ඉන්නවා ප්‍රමාණිකෙන් සැහැන් වෙනවා හැබැයි ඒක මේක ප්‍රැක්ටිකල් විෂයන්නේ ඔව් මට තියෙන්නේ ඒක හැම මයින්න පුළුවන්ද කියන එක නේද අපිට මේවා හොඳ කට්ටිය හම්බ වෙනවා ගොඩක් වෙලාවට කොමීඩියන්ලා ගොඩක් කමීඩියන්ලා හසා ගත්තොත් එයාත් මේම වචන විදියට දන්නේ නැත උනාට අනිවාර්යයෙන්ම මේ ෆැලසියක් තේරෙනවා ෆැලසිලි අහු වෙනවා ඒකනේ ඔය මේ ඒ විහිළු කරන්න පුළුවන් වෙන්නේ ඒක හරි මොකද එයා ෆැලසිය පාවිච්චි කළා තමයි ඒක විහිළු කරන්නේ එයා ඒ ෆැලසිය තේරුම් අරගන්නවා ෆැලසියක් කියන යන වචනේ දන්නේ නැති උනාට එයා වචනේ නැතුව තේ ෆැලසිය කියලා එයාට තේරෙනවා එයා ඒක වෙන එක්සැම්පල් එකකින් කරනවා එහෙනම් ඉතින් මටත් මෙහෙම කරන්න පුළුවන් කියලා එයා ෆැලසිය යූස් කරනවා ඒ විදිහටම එයාගේ පොයින්ට් එකට කවුන්ටර් කරනවා කවුන්ටර් කරනවා ඒ කියන්නේ එයාගේ එක්ස්ප්ලනේෂන් එයාගේ ජෝක් එකට ඉතින් ඊගාවට ලෝයස් ලා ඉන්නවා බොහොම සාර්ථක විදිහට ෆැලසිය පාවිච්චි කරලා අනිත් පැත්තේ අයව පරද්දනවා සහ බොරු ඇත්ත කරලා ඇත්ත බොරු කරන සහ තමන්ගේ තියෙන මතය හරි නැත්නම් හොඳට තහවුරු කරන ඒක මංගෙන ප්‍රැක්ටිකල් විෂයක් මේක ඉතින් මේ ප්‍රැක්ටිකල් විෂය ඒ වගේ තමයි අපිට විද්‍යාවේදී වගේ හැවදී දැන් කියන අපිට පාවිච්චි කරන මෙතඩොලොජි එකක් තියෙනවා නේද එතකොට මේකේ වචන වලට තියෙන බරට වඩා ඒ ටෙස්ට් ඩේටා සහ ඒ වල බර තියෙන එතකොට මේ Academy of Art and Science අර මොකක් කර YouTube channel එකක් තියෙනවා ඒක තමයි ඔය සබීලා රොජර් මොකක්ද ඒ නම මතක නැහැ මේ ඊට පස්සේ එරික් වයින්ස්ටයින් ඔක්කොම සෙට් එක කියන්නේ සයන්ස් ඩිබේට් තියෙන එක නේද සයන්ස් ඩිබේට් යනවා ඒක ෆිසික්ස් වල string theory අරම යනවා ඒකේ මේ ඔය ටික අපිට අල්ලන්න පුළුවන් ඒ කියන්නේ ද මිච්චෝ කාකුත් ආවා එයා ඇවිල්ලා ඒක නේ ඒක හොඳටම තිබ්බා ඒ කියන්නේ මිච්චෝ කාකුටගේ පොයින්ට්ස් වලට අරගල ඇටැක් කරපු එක එනියට ඇටැක් කරා මේ ෆැලසිස් ටික ගන්නට ඒගොල්ලෝ 1 by 1 අරගෙන ඇටැක් කරා මේ සබින් එහෙම හොඳටම නෝන්ඩි කරනවා නෝන්ඩි කරනවා ඉතින් දේශපාලනේ කවුද දේශපාලනේ චම්පික මං හිතනවා හොඳටම ඒගාවට ගම්මන්පිල මේ කියන්නේ මෙහෙමයි ගම්මන්පිල මම දන්න දක්ෂම වාදේ වාද කරන කෙනෙක් හේතුව එයා මේ ෆැලසිස් ඔක්කොම පාවිච්චි කරනවා අනිත් පැත්තට හා ඒ කියන්නේ එයා පාවිච්චි කරනවා ඒක තමයි එයා හරි calm down calm එයා කොයි වෙලේකවත් අවශ්‍ය වැඩේ වෙන්නේ නැහැ ඔයා දැකලා තියෙනවද එයාට තරහ ගිල්ල තියෙනවද නැහැ කොච්චර බැන්න තිනා වෙලා ඉන්නවා අනිත් පැත්තේ මනුස්සයෙක් මල පහිනවා නේද ඉතින් මේ හොඳට මේ මම මේ මුගේ තියෙන වැරදක් කියනවා උන් hina හා මම මෙහෙමයි දැන් මම චතුරංග ළඟදී අපි දෙන්න ඉන්ටර්වයුව කරා මම හිතා එයාට තව ටික දවසකින් මේ ටිකක් හොඳ තැනකට එන්න පුළුවන් කියලා පැත්තේ කියන්නේ එයාට මේ ෆැලසිස් යූස් නොකර කියන්නේ ආගමෙන් දැන් අපි යාම පොඩ්ඩක් ප්‍රෙෂර් කරා බැලුවා මෙයා හැම පොඩ්ඩක් ප්‍රෙෂර් කරා නමුත් මිනිහා ඒවෙන් ලොකුවට ඩීවියේට් උන්නේ නැහැ කියන එක මට තේරෙනවා නෑ අන්න හරි අපි දෙන දේ එයා එයාට කියන්න ඕනේ කියලා කියනවා ඒක හරි ඒක හරි වෙන්න ඕනේ ඒ කියන්නේ මම අපි කවුරු හරි ප්‍රශ්නයක් අහලා ඩීවියේට් කරන්න හරි ඒක ප්‍රෙෂර් කරන්න හරි මට ඕන විදියට මේක හසුරවන්න යනකොට අනිත් පැත්තේ කෙනා දක්ෂණක් නැහැ ඒක මගේ කෝස් එක මම කියන්නවා මේක ඕන එක නේ මම කියන්නේ කැප්ටෝන එක
ඒ දක්ෂතාව මේ චම්පිකගේ ලොකුම අවුල තියෙන්නේ චම්පිකට තරහන. චම්පික අරයට දක්ෂ චම්පිකට තරහන. ආ චම්පික ට්‍රිගර් අවශ්‍ය ප්‍රමාණයට ට්‍රිගර් ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ චම්පිකට විරුද්ධව මේ මෙයා මෙයා දාන්න ලාග. ඔව් නේද? ට්‍රිගර් කරගත්තොත් ඒ කියන්නේ කියන්නේ චම්පික අරක තමයි නේද මොකද අපි චම්පික දැන් පොඩ්ඩක් පරිණතයි. අත්තර ගෙනියන්න පුළුවන්. චම්පික දැන් පරිණතයිනේ. චම්පික අපි පුංචි කාලේ ඉඳන් අහලා තිනවනේ. එතකොට මට මතකයි ඔය ඉස්සර චමුදිතරත් එක්ක ඔය TNL එකේදී කතා කරේ. ඔව්. ඒ හිටපු මේ කාලේ මතක නෑ මට. 2003 4 5 වගේ නේ. මේ මේ ඒ කාලේදී චම්පිකට හොඳටම තරහ යනවා. ආ මේ දිහාවේ අරන් යන්න පුළුවන් ලේසියි. ආ ආ ආ ට්‍රිගර් කරන්න පුළුවන්. ඒක අර අර ඒක වාසියටද ඒක මෙහෙම ඒ දැන් යාගේ අර අර ඇක්සිඩන්ට් එක ගැන අහුවාම ටිකක් ඔය ට්‍රිගර් වීම වෙනවා. ටකල මූඩ් ස්විං වෙනවා නේද? ටකල මූඩ්. ඒක අදාළ නැහැ. ඒතකොට ඒක තරකෙට අදාළත් නැහැ. දැන් දැන් හැබැයි හොඳ ඒ කියන්නේ උත්තර දෙනවා. නමුත් මුල් කාලේ ආ නඩු හැම තියෙන කාලේ ප්‍රෙෂර් එක මොකක් හරි මානසික පිට නැ තියෙන්නේ දෙන. ඒකට ඇටැක් කරාම යාට අර යා ගෙනියන්න පුළුවන් අනිත් පාට. ටකල මූඩ් ස්විං වෙලා ඒක වෙන දිහාවට යනවා නේද? රයිට් ඔකේ. මම දැන් අපි දැකපු දේවල්ද? හරි හරි. පර්සනල් ඔපිනියන්. ඕ නෑ මං කියන මේ ඔබ්සර්වේෂන් එක. මේ එතකොට ඊට පස්සේ අන්තිම එක මේ post hoc fallacy. ඔව් මේ 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 විචාරකච්චා කියන්නේ අපි පොරවල් කියන කෙනේ මේ මේ කියන්නේ අපිටත් ඕවා වෙනවා අපිට ඕවා ලක් වෙනවා. ඔව් ඔව් මේ අපි මේ මං කියන්නේ අපි මේ සමහර ඒවා ගැන මං කියනකොට අඩෝ මම මේ වගේ කොච්චර කරලා තියෙනවද කියලා මටත් තේරෙනවා. එහෙම නෑ. එහෙම එකක් නෑ. මේ ඕක ඕක ගොඩක් වෙලාවට මේ පාවිච්චි වෙනවා ස්ටැට්ස් වලනේ. ඔව් ස්ටැට්ස් වලින් පාවිච්චි වෙනවා සහ ඒ ස්ටැට් වලදී අපි අර මේ ඕක හිතාමතා ඇබියුස් කරනවා සහ අපිටත් ඔටෝමැටිකලි නෝ දරන කියන දැන් කොවිඩ් හැදිලා හැම ලංකාවේ කොවිඩ් ඇදිච්ච නැති මිනිස්සු කොවිඩ් නෙමෙයි අතන මේ මේ මොනවාද අසනීපෙන මේ හරි කොවිඩ් කියමු කොවිඩ් හැදිලා මේ ඒක මේ හොඳ වෙච්ච මිනිස්සු නැති මිනිස්සෙක් නෑ වගේනේ. ඔව්. එතකොට ලංකාවේ මේ කොවිඩ් හැදිලා හොඳ වෙලා මාස 3කින් විතර හાર્ට් ඇටැක් ඇදලා මිනිස්සු මැරෙනවා. එතකොට මේ දෙක කම්පෙයා කරනවා. ඒ දෙක මේකට පස්සේ මේක වෙච්ච හින්දා මේක අනිවාර්යයෙන්ම මේක තමයි කෝස්. මම කියන්නේ මේ මම මේ කට කියන්නේ මම කියන්නේ මේක නෑ කියන එකක් නෙමෙයි නේද? හරිද? දැන් අපිට බැලූ බැල්මට එක පාට අහු වෙනවා අම්මා මේක වුණා මේක වුණා. දැන් අපිට ඒ වෙලාවේදී අමතක වෙනවා මිනිස්සු නිකනුත් හાર્ට් ඇටැක් හැදලා මැරුණා. හරිද? දැන් දැන් වෙලා තියෙන්නේ නිකන් හાર્ට් එක බලන්න ඕනේ. එහෙනම් ඒක ස්ටැටිස්ටිකලි ප්‍රූව් කරන්න ඕනේ ඇනෝමලි ටිකක් තියෙනවා කියලා එක. එහෙම තියෙනවා කියලා දත්ත තියෙනවා. ඒක මම ඒක ගැන නෙමෙයි මම කියන්නේ. සාමාන්‍යයෙන් මිනිස්සෙට බැලූ බැල්මට අර විදියට කන්ක්ලූෂන් එකක් එන්න හිතෙනවා. ඒක හින්දා දැන් ඔයා ෂැම්පු ටිකක් ගෑවම ඔය කොണ്ട് දිලිසෙනවා කියමුකෝ. ඔව්. ඒක ඔයාගේ පර්සනල් ඔපිනියන් එකෙන් ගන්න බෑ. මොකද ඒක ඔයාට එකපාරයි වුණේ ඒ දෙක කෝරිලේට් ඔයාට ඒක සම්මත කරන්නේ ඒ දත්තේ මදි. ඒක හරි සරල දත්තයක්. ඒ දත්තේ ඔයාට එහෙම ඒ කියන්නේ එකකට පස්සේ එකක් වුණා කියන එක මත පමණම් මේ දෙක රිලේටඩ් කියන්න බෑ. ආ. ඒක කෝරිලේෂන් නෙමෙයි නේ. කෝරිලේෂන් එකක් තියෙනවා කියලා අපි ගොඩනගා ගන්නවා. කොලෂණයක් නැහැ. සිද්ධි දෙකක් වුණා. අපි නැහැ කියන්නත් බෑ. දැන් කිව්වොත් වැරදි. මං කියන්නේ නැද්ද තියනවාද කියන අපිට තීරණය කරන්න. අපි එක කෝසේෂන් එකක් දක්වා ගෙනියනවා. අන්න. ඒක වැරදි. මේක නිසා මේ ගුණිය කියලා අවසානයේ අපි යනවා තීරණය කරන්න. ආ කියන්නේ අපි කොන්ක්‍රීට් කරනවා. ඔව් දැන් උදාහරණයක් දෙන්න මේ මහින්ද රාජපක්ෂ දුප්පත් විදියට මෙන්දර එක පාට පෝසත් වෙනවා. ඊට කලින් සුනාමියක් එනවා. හරිද? එතකොට ඒකෙන් කියන්න බෑ සුනාමිය ආපු හින්දා තමයි මහින්ද රාජපක්ෂ පෝසත් වෙන්නේ. ඒක 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 තීරණය වෙන්න අපිට මොකක් හරි වෙන දත්තයක් තියෙනවා. චෙක් එකක් වගේ දත්තයක් තියෙනවා අපිට. චෙක් එකක පින්තූරයක් අපි ගාව තියෙනවා. මොකක් හරි සල්ලි ඇවිල්ලානේ. අපිට මෙහෙම හිතුව හරි කෙනෙකුට කියන්න පුළුවන් ওই වගේම පිටුමුද අපි නඩුවලදී පාවිච්චි කරලා තියෙනවා. එකපාරට මොහොම වෙනවා. සාමාන්‍ය පවුලක ඉඳලා එකපාරට মালටි බිලියනර්ස්ලා වෙනවා. එතකොට ඒකේ මැද්දේ කතාවක් එනවා මේක වෙන්නේ මේ මහ ජනතාවගේ සල්ලි හොරාකාර කියලා මිනිස්සු කියනවා. හැබැයි එයා ඇවිල්ලා කියනවා ඇත්තටම මේ එයා ඇවිල්ලා කියනවා මගේ ගේ ඉස්සරහා මැණික් මල්ලක් දාලා ගියා කියලා. එතකොට දැන් පිට ලූ බැල්මටම එතන එනවා පොඩි ඉෂුව එකක්. ඒතර අපි කැමති වඩා කැමති ඒක නෙමෙයි අර කෑල්ල කනෙක් කරගන්න. අපි ගොවි වෙලෙවත් නිකන් හිතන්නේවත් නැහැ. අපිට තාම හිතෙන්නේ නැහැ නේ මැණික් මල්ලක් ඇත්තම කවුරු හරි දාලා ගිහිල්ලා මෙහෙම වෙලාද? පස්සේ ගිහිල්ලා යාම ඇවිල්ලා මැණික් මල්ල අරගෙන ඇවිල්ලා සල්ලි කරලා දුන්නද? දැන් මේක ඒක අර ඉමෝෂන්ස්. ඉතින් ඉමෝෂන්ස් වලින් එස්ටැබ්ලිෂ් කරලා දෙනවා. මේ මොනස අපිට බෝල් කරන්නේ නැහැ කියලා. හැබැයි ලෝ එකේදී මේ 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 තැනට යන්නේ නැහැ. ඒක අපි එදත් අපිත් කතා වුණා නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ලෝ එකේදී අපිට ওই වගේ පිළිගන්නේ නැහැ. හේතුව අපිට ඕන බහුබූත කතාවක් කියලා කියන්න පුළුවන් මේ මෙහෙම තමයි වුණේ කියලා කතාවක් හදන්න පුළුවන්. මම කියන්නේ මම পেපර් එකක් හදනවා හදලි වරලා ඒකේ තියෙන උත්තරම එනවා මේ 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 මොනවද මේ ඒලවලකට. ඊපස්සේ කියනවා මං හීනෙන් දැක්කයි කියලා. හරි. එතකොට මං හීනෙන් දැක්කයි කියලා කිව්වොතින් ඒක ගොඩක් වෙලාවල්දී ඒක ගන්න එක වැරදි. ඒ කියන්නේ ගන්නේ නැහැ ඒකේදී. වෙන ට්‍රිකි තැනක් තියෙනවා. රයිට්.
අපි මේ මේ ගැන හිතලා තියෙනවා. මීට කලින් හිතලා කියන්නේ මේක මේ වෙන නඩුවලට පාවිච්චි කරන්න බැරිද වගේ කහලා තියෙනවා. ඔහොම වෙනවා, පේපර් එකක් හදනවා. ඊට පස්සේ මට ඇවිල්ලා මම කියනවා, මම දැඩි භක්තිකෙක් එක්ස් කියන ආගමේ, හරිද? මට ඒකේ ශාස්ත්‍රුන් වහන්සේ රැපෙනිලා, මගේ පර්සනල් ට්‍රූත් එකක් මේක, හරිද? මගේ ලංකා ඕනම අපි හිතමු ලංකා පිළිගන්න ආගමක් කියලා. අනිත්‍යවත් අතර මට එයා ඇවිල්ලා කිව්වේ, ඒක තමයි මේ උත්තර ටික ඔක්කොම හරියන්නේ කියලා මම කිව්වොත් මේක ඇඩ්මිසබල්. ඒක මේ මගේ පුද්ගලික මතය නම් නීතියේදී ඇඩ්මිසබල් නොවෙන්න ඕනේ. හේතුව මේ ලංකාවේ නීතිය ගැන මම දන්නේ නැහැ. ඒක සාමාන්‍ය නීතියේදී තියෙනවා අර සාධාරණ සැකකින් තොරව කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙම අනිත් පැත්ත තියෙනවා. නීතිය එහෙම තියෙනවානේ ඕනම මනුස්සෙක් මේ ඇදහිමේ නේද? නෑ නෑ, ඕනම මනුස්සෙට මේකක් තියෙනවා. මේ මොනවාද ෆ්‍රී ඔෆ් ගිල්ටි අදර්වයිස් කියලා කියන්නේ ප්‍රූවන් බට් මේ වැරදිකාරු බව තොරතුරු යා නිර්දෝෂී කියන. එතකොට ඕකෙදි තියෙනවා අපිට මුලින්ම කතා කරන්න අමතක දෙයක් තියෙනවා, බර්ඩන් ඔෆ් ප්‍රූෆ් කියලා. ගොඩක් කලාදී බර්ඩන් එක ප්‍රූෆ් එක තියෙන කොයි පැත්තද කියන එක මත ඔය කතාව වෙනස්. එතකොට කවුරු හරි සල්ලි හොරකම් කරලා කියලා තියෙනවා නම්, මගේ ගාව සල්ලි ගොඩක් තියෙනවා නම් ඒකේ බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක තියෙන්නේ මට. කවුරු හරි සල්ලි හොරකම් කරලා තියෙනවා, ඔයා ගාව සල්ලි ගොඩකුත් ඇවිල්ලා තියෙනවා. මොකද සල්ලි ආපු විදිය ලංකාවේ නීතියක් තියෙනවානේ, මම ඩික්ලෙයාර් කරන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඒක මේ අවුරුදු ගානකට පස්සේ මට කියන කිහිල්ල කිව්වොත් එතන බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක මේ මණික් මල්ලක් තිබුණයි කියන එක මට හිතෙන්නේ නැහැ සාධාරණ තර්කයක් කියලා. ඒක ලංකාවේ නීතියට අනුව සමහරක් විට වෙන වෙන ව්‍යාදිනක ඇති. අර වගේ එකක් ආවොත් දැන් විදුමුකෝ අපේ දැන් අපි කන්ස්ටිටියුෂන් එකෙන් අපි ආගමික අධ්‍යයීම සහ මිනිසුන්ගේ බිලීව් සම්බන්ධයෙන් අපිට අපි පිළිගක් තියෙනවා. එතකොට ඒ ආගමික මත මේ අදහසකින්ම හරිද මේක වන්නේක වෙන දිහාව කරා යන මේ අපේ අර ආගමික අදහසකින්ම අපි හිතමුකෝ ට්‍රෙඩ් හරි ආගමික අදහසකින්ම කෙනෙක් කොන්ක්‍රීට් කරන්න හදනවා කියලා අපි හිතමුකෝ මේක මට ඇවිල්ලා කිව්වේ මම බාරයක් වුණා අය ඉතින් මං බාර වෙන්නේ විභාගෙ පාස් වෙන්න මං පාඩම් කරලා නැහැ මට ඉතින් මට විභාග ප්‍රශ්න පත්‍රේ හීනින් ඇවිල්ලා කිව්වා ඉතින් වෙන්න පුළුවන් මං බාරෙකුත් වෙලා තියෙනවා ඔව් එතකොට මං හිතන්නේ මේ පේපර් එක ලීක් වුණ බව බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක තියෙන අනිත් පැත්තට කියලා පේපර් එක ලේක් වුණා කියලා පේනවා මට නීතිය සම්බන්ධයෙන් මම මන් දන්නේ නැහැ ඔපිනියන්ස් දෙන්න යන්න මම දන්නේ නැහැ ඒක තමයි මාත් කියන්නේ මම මේ කියන්නේ සබ්ජෙක්ටිව් මේක සමකට නීතිය පිළිබඳව මේ ඩිස්ක්ලේමර් එකත් එක්ක අපි හිතමු තාර්කිකව කියලා මේක දැන් මම තාර්කිකව සම්පූර්ණයෙන්ම ඔතන ඔය කියන කතාව හරියට මොකද අපි කාටවත් කියන්න බෑ එයා එහෙම දැක්කද නැද්ද ඒක තමයි ඔව් එතකොට බර්ඩන් ඔෆ් ප්‍රූෆ් තියෙන අනිත් පැත්තට මෙයාට කොහොම මෙයාට මෙන්න මෙයා නෑ නෑ අනිත් පැත්ත කියනවා මෙයා නෑ මෙයාට ලීක් වුණේ මෙහෙමයි කියලා එයාට ඔප්පු කරන්න පුළුවන් නෑ ડોකියුමන්ට් ට්‍රේල් එකක් අරේ මොන කතාව කිව්වත් ඒක බොරුවක් කියලා අපිට චෝදනාව කරන එක්කෙනාට තමයි බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක චෝදනාව කරන කෙනා නට ඔව් ද පේපර් එක ලීක් වුණා කියලා චෝදනාව කරනවා මෙයා ලීක් කරන පුළු පේපර් එකත් මෙයා ලිව්වේ කියලා අරේ කියනවා නෑ මට ලීක් වුණේ නෑ මම මෙහෙමයි ආවේ එතකොට ඩරයට් පුළුවන් නම් ඔප්පු කරන්නේ නෑ මෙයාට වට්ස්ඇප් කරලා තිනවා හවල් දවසේ හවල්ලා මම ඒක සීන් කරලා තිනවා එතකොට ඩරයට් සීනේ පෙරපු කතාව නෑ ඔයා දැකලා තිනවා ඒක බඩු ද බර්ඩන් ප්‍රූෆ් ආ අනිවාර්ය මට හිතෙන්නේ ඒක හරි. ඔය කියන්නේ එතන බර්ඩ්ල ප්‍රූෆ් එක ඒගොල්ලන් මොකද ඒගොල්ලන්ගේ පැත්තට තමයි එන්නේ කියලා. මොකද අනිත් පැත්තට දානවා කියන්නේ උසාවිය විසින් දානවා අනිත් පැත්තට. ඔව්. ඔයගොල්ලෝ තමයි. ද එහෙමද? කියන්නේ බර්ඩ්න ප්‍රූෆ් එක තියෙන එතන තීරණය තීන්දුව දුන්නා. තීන්දුව බර්ඩ්න ප්‍රූෆ් එකට නේද තීන්දුව දීලා. නෑ බර්ඩ්න ප්‍රූෆ් එක මත තමයි. මොකද අරගොල්ලොන්ට ඩිෆෙන්ඩ් කරන්න බැරි වෙනවානේ බර්ඩ්න ප්‍රූෆ් එක තියෙන්නේ මේ පැත්තේ නම්. අරක වගේ අර නිව්යෝක් ටයිම්ස් එකේ චෝදනාවක් ආවා ඒක මේ කනෙක්ට් කරේ නැහනේ නේද නිව්යෝක් ටයිම්ස් එකේ චෝදනාවක් ආවනේ අර චීනින් චෙක් එකක් දුන්නා ඔව් එතකොට ඒක මේ පැත්තෙන් කිව්වට අපි මේකට නඩු යනවා මේකට විරුද්ධ මූත් කරේ නැහැ කරේ නැහැ ඔව් ඒකෙන් තුර බර්ඩන් ඔෆ් ප්‍රූෆ් ආවේ මේගොල්ලන්ගේ පැත්ත චෝදනාවට ලක්කු තරත්තගේ පැත්තට තමයි බර්ඩන් ඔෆ් ප්‍රූෆ් එක ඒගොල්ලෝ ඒක ප්‍රූෆ් කරේ නැහැ ඔව් එතකොට තීරණය අනිත් පැත්ත මට හිතෙන්නේ නිවැරදි ඉන්ටරෙස්ටිං ඒ කියන්නේ මේ examples මෙහෙට දාවෙන් පෙනියන්නේ ඔබ වරදකරු බවයි හයි එතකොට අපිට තව තියෙනවද මේකේ හා මේකේ තව මේ රිසර්ච් එකේම පාට ඊට පස්සේ ස්ටැටිස්ටික්ස් පාට් එකක් තියෙනවා ඊට පස්සේ මේ කවුන්ටර් කරන විදිහ තියෙනවා මේ ටික කවුන්ටර් කරන ටික හෙට උදේ ඉරකම් කරන්න පුළුවන් අපි වැඩසටහන් දෙකකට කරමු මේක මං හිතන්නේ මේ අතිශය වැදගත් අපි අදට එහෙනම් නවත්තමු
මේ තිස්ස ජනනායකගේ පොයින්ට් එකක් තියෙනවා. ඔව් ඒක චුට්ටක් කියන්නේ. ඔය වීඩියෝ එක පොඩ්ඩක් හොයන්න තිස්ස ජනනායක සර් මේ මම ඇත්තටම මම මේ වීඩියෝ එක කිව්වා මම පර්සනලි ඇඩ්මයර් කරන චරිතයක් මේ මොනවාද මේ මං කියන්නේ මේ එයාගේ දේශපාලන අප්‍රෝච් එක නෙමෙයි. ඇස් අ පර්සන් මං හිතන්නේ හරි මේ සොෆ්ට් මිනිස්සේ. කියන්නේ මේක මං හිතන්නේ එයා හිතාමතා ෆැලසි කරනවා මම මේ මිනිසුන් අඳනවා කියන මාතෙන් නිමි කරන්නේ. හැබැයි මම දැකලා තියෙන හොඳම එක වීඩියෝ එකක් ඇතුලේ සිග්නල් වීඩියෝ එකක් ඇතුලේ තියෙන ෆැලසි ගොඩක්ම තියෙන වීඩියෝ එක තමයි ඕක. ඔය ලංකාවේ අලි ප්‍රශ්නයක් ආවනේ ඔය සංස්කෘතිකව මේ පෙරහැරේ ගෙනියන එක හොඳයිද නරකද? ඒක ගැන එයා කමෙන්ට් එකක් දාලා තියෙනවා. එයාගේ පර්සනල් ඔපිනියන් එක. හැබැයි ඒ ඔපිනියන් එක තියෙනවා එයා ඔය ටික තියෙනවා. ආ ෆෝල්ස් ඉක්වලන්ස් එක we treat other animals this way. So this is the same for you. මෙහෙමයි. ඔයගලන්ට පුළුවන් නම් මේකෙන් පෝස්ට් කරලා ඒක බලලා මේ දැන් ඔය කියපු දැනුමින් පුළුවන් නම් යස් කරන්න. පොඩි එක්සැම්පල් එකක් පෙන්නමුද මේ ඉතාම හොඳ විදිහට මේ මේ ෆෙලසීස් තමන් ගොඩ යන්න පාවිච්චි කරපු මොකද කියන්නේ ඔය බලමු මේක හොයලා දුන්නේ සංජය තමයි මතක් කරේ සංජය මේ හැරි ඉඳලා ප්ලේ කරන්නද මම තවට ඉස්සරහට මේ හැරි මට විනාඩි දෙක ඔබතුමිල මම නැගිටලා යන්නද ඔබතුමිල අහන්න පොඩක් බෑග්‍රවුන්ඩ් එක කියන්න පොඩක් ඔතෙන්දී ඔය සුජීව සේනසිංහ කියන මන්ත්‍රීවරයා ඒ කාලේ තිබ්බ බොන්ඩ් ස්කෑම් එක සම්බන්ධයෙන් ඔහුට යම් චෝදනාවක් ඉදිරිපත් කරනවා දිල්කා. එයාට සල්ලි වගේක් හම්බුණා. සල්ලි වගේක් හම්බුණා. ඒක එතකොට එයා ඒකෙදී කියනවා ඕගලන්ටත් හම්බෙලා තියෙනවා කියලා. ඔව්. මට හම්බෙච්ච එකට වගේම ඕගලන්ටත් හම්බෙලා තියෙනවා. ඒක එක ෆැලසි. ඊට පස්සේ ඒක ගැන දිල්කා දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ඔහුට යම් කිසි විදිහට ඔහුට එතනින් හැට කියන්න කරුණක් නැහැ. එතනින් පස්සේ තමයි මේ තත්ත්වය උදා වෙන්නේ. රයිට්. මේ විනාඩි පැයයි විනාඩි 11යි ඈ. මම අවුරුදු 5කට කලින් ගියා. ජේෂ්ඨ සංගමයක් නතු මේ වැඩේ කරන්න බෑනේ මට විනාඩි දෙකක් කියලා මං වචනයක් කතා කරන ඔබතුමිය පටන් ගන්නවා කතා කරන්න මෙන්න විනාඩි දෙක මෙතන සිට මෙන්න නෙමෙයි බින්ද උම මට දෙන්න ඉත ඔබට වෙලාව දුන්නම ඔබ නැවත කාලනාස්ති කරනවා ඔබතුමා නෙමෙයි මෙතන ප්‍රධාන හැසිරීම කරන්න ඉන්න ප්‍රධාන උපද නෙමෙයි ඔබට මේ මොහොතේ වෙලාව ගන්න අපි වෙලාව වේගි යනවා මේකේ උනේ ඒගොල්ලෝගේ පැත්තට චෝදනාව ආවම ඩයිවර්ට් වුණාද මේකනේ ඔව් ඔව් දැන් අනවශ්‍යද කියන්නේ මේක වෙන පාත්‍රයක ගෙන හිල්ලා වෙන ප්‍රශ්නයක් ප්‍රධාන ප්‍රශ්නය කරගත්තා. ඔහුට වෙලාව නොදීම සහ ඔහු කතා කරන්න ගියාම අනිත් අය මැද්දට පයින්නවා කියන එක. මං කියන්නේ ඒගොල්ලෝගේ කොන්ෂස් එක නැති කරන්නේ ඒගොල්ලෝගේ පැත්තට චෝදනාව දාපු කියන්නේ. මං කියන්නේ දිල්ක ෂොක් වෙන්නේ දිල්කට ඒගොල්ලන්ට බලාපොරොත්තු නොවුණු චෝදනාවක් දාගන්න. ඔව් දිල්කට ඒ වෙලාවේදී දෙරණ නම ගෑවෙනවා. ඒක දිල්කට ඒ වේ සම්බන්ධයෙන් ආව ඩිෆෙන්ඩ් කරන්න සිද්ධ වෙනවා. දිල්කට තේරෙන්නේ නැද්ද? කියන්නේ යාට ලොකු වැඩ ගොඩක් හම්බ වෙනවා ඔළුවට එහෙමද? නෑ මං මෙතෙන්දි මේගොල්ලන්ට දකින්න දුර්වලතාවය තමයි මේගොල්ලෝ ඇත්තටම මැදින් පයින්නවා. මේ දෙන්නට තිබ්බේ ඇත්තටම ඒ විනාඩි දෙක ගන්නවා අපි මේ කියන ට්‍රයි කරන්නේ ඒ විනාඩි දෙක ගන්නවා මෙතන ඉඳලා ඉවර වෙනකම්ම ගන්නවා පැයකට කිට්ටු වෙලාව 1:13 ඉඳලා 1:55 වෙනකම් ඒ ආසන්න කාලයක් ඔහු ඒක එලිලා ඉන්නවා මේකමද මේ විදිහම එකක් තමයි ගියේ අර එදා මේ ජේවිපි මන්ත්‍රීවරයාත් එක්ක අනිත් අය නේද අර කවුද නලින් හේවගේ එක්ක අනිත් දෙන්නගේ තිස කුට්ටි තව ඔව් ඒත් ඒකමනේ විනාඩි 15 ඔව් විනාඩි 5 තේරුම් ගන්න ඕකම තමයි අරකම තමයි පොඩි කැල්ලක් අල්ලගෙන ඒක ගියා ගියා තජුට බලමු මේක තව ටිකක් තේරුම් ගන්න කියන්නේ මෙතන සිට විනාඩි 2 ලබා ගන්න ඔයා මට මේ උසාවි වල වගේ දැන් ලබා ගන්න අර වල මම ලබා ගන්න මම නිහඬ වෙනවා මට ඕන ඔයා මං කියන දේ කරන්න මට දෙන්න වෙලාවක් ඔයා ප්‍රශ්නයක් ඇහුවාම මට විනාඩි 2ද විනාඩිද කියන්නේ ඊට පස්සේ මට බාධා කරන්න බෑ එකපාර බාධා කරොත් මම නැගිටලා යනවා ඔගලන් ඕනේ දර ඔගලන් විනාඩි දෙකක් ඔගලන් දෙන කතා කරගන්න ආය ආය ඔගලන් දෙන කතා වලට මුචතර ආස නැම් මූණ බලන්න විනාඩි දෙකක් මෙතන සිට so stop it from here onwards if you disturb me again I will get up and go right so you have 2 minutes you can continue කවදාවත් ප්‍රශ්න උත්තර දෙන්න බෑ once of a god's sake both of you all just give me 2 minutes and let me explain
මට ප්‍රශ්නවත් උත්තර දෙන්න දෙන්නේ නැහැ. ප්‍රශ්න තමයි දැන් විනාඩි ගන්න එතනදී ඇත්තටම ඕකේ පොඩ්ඩක් අර ඔයා පටන් ගන්න තැනදී බැලුවින් එයා ඉන්නවා ඩිෆෙන්සිව් මෝඩ් එකේ. ආ දෙකත් මෙහෙම තියාගෙන ඩිෆෙන්සිව් මෝඩ් එකේ. ඒක ඕකේ මේ මොනවාද අර බිහේවියර් වලදී කියනවා මේ self soothing කියන self soothing කියන්නේ තමන්ව තමන් බදා ගන්න. හරිද? ඒක එකක්. අනිත් එක තමයි ඩිෆෙන්සිව් මෝඩ් එක. කියන්නේ මට ඇටැක් කරන්න එපා මගේ අත ඉස්සරහා තියෙනවා. ඒ දෙකම ඔළුවේ තියාගන්න. ඊගාවට මෙයා ඔයා කියන්නේ සුජීව ගැන නේද? සුජීව. එතකොට මෙයා ස්ටෝරි එකක් හදාගන්නවා ඒ ඒ කාලය තුලද. මෙහෙම කරගෙන කතා කරනවා දී ස්ටෝරි හදාගන්නවා. ඊට පස්සේ එයාට මතක් වෙනවා හරි දැන් මෙහෙම ඉන්න එක අවුල්. ඊට පස්සේ අත් දෙක මෙහෙම අරගෙන කතා කරනවා සාමාන්‍ය. එතකොට කතා කරන ගමන් මෙයා ඒ හදාගන්න ස්ටෝරි අස්තර තමයි මේ පයින්න කෙලින්ම මේ මොනවා දිල්ක. අහුවෙන්නේ. නෑ නෑ එයා පයින්නවා. එයාගේ එයා කලින් හදාගත්ත ස්ටෝරි ලයින් එක යන්න දෙන්නේ නෑ. ඊට පස්සේ මිනිහට මල පයින්නවා තරහ යනවා හරිද තරහ ගියයින් පස්සේ ඊට පස්සේ බලන්න එයාගේ අත වෙවුලනවා එයා ඇඟිල්ල දිග ඇරුවත් මෙහෙම 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 තමයි යන්නේ කියන්නේ එතනින් එයාගේ ඇඩ්‍රෙනලින් තමයි ඇක්ෂන් එක යන්නේ මේ මම මගේ මේ පුද්ගලික මතය හොද ඒක ඇත්තට දස ඒ කියන්නේ හෝමෝන්ස් වලින් වාගේ හැසිරීම වෙනස් වෙනවා ඇත්තට මේක මේ මේක ෆැලසි එකක් කියලා දැනගෙන එහෙම plan කරපිට නෙමෙයි මේවා අපිට කියන්නේ අපේ ප්‍රැක්ටිස් අපිට මොකද්ද වන්ද අපි අපිව ඩිෆෙන්සිව් අපිව ආරක්ෂා කරන්න එන එයාගේ සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් එක ඕක උතන ඔය වගේ තත් එක අපි හිටියත් ඔහොම තමයි ඒ කියන්නේ ඔකම නොලෙජ් එක ඇක්ෂන් එකට ලොකුට බලපාන්නේ නැහැ කරන්න තියෙන විනාඩි දෙක ලබා ගන්න කටවගෙන ඉන්නක ප්‍රශ්නයක් ඇවිවහම ලබා ගන්න ගානවා ගිර වගේ පැනලා පොඩ්ඩ පොඩ ඉවසගෙන ඉන්නකෝ දීල්ක නිකන් hina වල ඔය වගේ ගෙදර මහත්තයරත් උමද ඔබ දුන්නේ කතා කරන්න දෙන මහත්තයන් ප්‍රශ්නයක් ඇහුවම කෑවද කිව්වම වෙරි පර්සනල් දැනගෙන ගහලා සමහරවිට මගේ මහත්තයා කෑවද කියලා එමු කෑවා කියනවා නෑ මට යන්නේ නෑ වටේ යන්නේ බයට ඒ නිසා මට ඔබ විශ්වාස කරනවා ඔබ කියන සියලු දේවල් මේ වටිනා වටේ ගාලා මාතර පිටු කාලේ වස්ති කරලා අහන් ඉන්නවා කියලා පොඩ ඉන්න ඔබතුමාගේ කතා කරනවා ඔබතුමාට අහන්න ඕනේ මම දීකත් කතා කරන්නේ මේ උත්තරේ තමයි ආ පොඩි දේ මේ උතනදි මෙයා කරනවා තව වැඩක් ඒක දැනගෙන කරා නම් මාරම මාරයි එයා කියනවා මේ දිල්ක ඔයානේ මෙතන ප්‍රධාන එක්කෙනා කියලා ඒ කියන්නේ එතකොට එයා ඒ අතරේදී මෙයාට ටැටැක් කරනවා අනිත් පැත්තෙක නේද දැන් ඔයා දිල්ක නම් දිල්ක පොඩ චාර්ජ් කරනවා නේද ආ සහ මෙයා ලෙස් කියලා පෙන්නනවා ඒ කියන්නේ මෙයාට තවුල් යනවා නේද ඒක දැනගෙන කරා නම් මරුව ඒක හිතා නැතුව ඒක හිතලා කරේ මං හිතා ඒක පොඩි පොඩි අවබෝධයක් ඇති ඒ කියන්නේ එතන කියන්නේ ඕක නම් සාමාන්‍යයෙන් ඔය දේශපාලනයට තියෙනවා නේ අදහසක් තියෙනවා නේ දැන් කොටවන්න කොටවන්න ඔව් ඒ වැඩේ තියෙනවා ඒක මං හිතන්නේ අදහසක් ඇතුව කරන්න ඇති ආයතනයේ ඔබතුමියලා aran තියෙනවා නම් කෙලින්ම aran තියෙන ඔබතුමියලා වැරදි පුද්ගලයෙක්ගෙන් aran තියෙන එහෙම වැරද්දක් තිබෙන්නේ නැති ඒකයි ඔබතුමියලා aran තියෙන්නේ ඔය හරියද ආයි මැදිහත්වෙන්නේ වෙන්න තමයි ඒගොල්ලෝගේ ප්‍රශ්න අහනවා කොළඹ සහ මගේ මට ඒ කැම්පේන් කරපු යම් පිරිසක් විසින් යම් මුදලක් aran තියෙනවා ඒ aran තියෙන කැම්පේන් එකට හරි ලේසිනේ මේක මේ ප්‍රශ්න උත්තර දුන්නාම අර ආයි ඩිෆෙන්සිව් මෝඩ් එකට යනවා දැන් අහන්න දැන් මගේ ප්‍රශ්නේ උත්තරේ කරයි තව තියෙනවා ඉතුරු වෙලා විනාඩි දෙකේ තව කාලය ඉතුරුයි මම කියන්නේ දීර්ඝා ඉතාමත් ආදරෙන් ඉල්ලා හිටින්නේ ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න මට උත්තර දෙන්න අවස්ථාවක් දෙන්න මාධ්‍ය වේදීන් කියලා කියන්නේ තමන්ට කාර්යය බාර දුන්නාම මුව නැති කරලා මම චණ්ඩියෙක් වෙලා එළියට ඇවිල්ලා Facebook එකේ කෑලි දාගෙන මන්න ප්‍රශ්නයක් ඇහුවා නියම ගේමක් දුන්නා ඒකට නෙමෙයි ඔබතුමියලා ඉන්නේ සත්‍ය දැනගන්න මිනිස්සෙට ගෙනලා ඉඳුවම් මෙතන විනාඩි ගානක් ප්‍රශ්නයක් දුන්නාට පස්සේ ඒ විනාඩි ගානට උත්තර දෙන්න ඒ හම්බෙච්ච ටයිමින් ආර්ගොල්ලන්ට තෙල ගහනවා නේ question you want to ask I told you about my family about my income about my activities about my politics මම අද වෙනකන් මේ මෙහෙම කලුතිතක් මගේ ජීවිතේ ඉතුරුලා නැහැ දේශපාලන ජීවිතේ මම ලස්සනට දේශපාලනය කරලා තියෙනවා මම කොළඹ නුවරින් ආවේ කොළඹ මට කිසිම මැදිහත් වීමක් තිබෙන්නේ නැහැ දේශපාලන කතා කරපු list එකම දැන් list එක සිම්පති කාඩ් එක මගේ නම්බර් තුන ගෙදර මම බෝඩිමකට ආවේ So from there I have done my politics very neatly Deka. and I have been a very ek adala naha ana prashne yeah honorable politician with policies man khatari waradina agamathumata waradina janadhipathumata waradina man ehema waradi kiyapu manusse ehinda I am all asking in decency with democracy with all the you have the essential qualities of a journalist please give me a chance to answer that's all I'm asking mage vinadhi kiwarai ඉතින් එහෙනම් අහන් හිටපයටත් අවබෝධයක් ඇති අනේ thank you very much මං හිතන්නේ මේකේ තව කොටසක් ඉතුරු වෙනවා මේක තමයි stats සහ counters ඔව් මේක මෙතනින් ඉහට කොට දාගන්න ඉතින් thank you very much මේ දවස් ටිකේ මේකට උදව් කරාට මේ මං හිතන්නේ මේ අපිට තැහෙන වැදගත් මේ වැඩේ මෙහෙම ඉස්සරහට පයින් යන එක ඉස්සරහට එන්න නියමිත අපිටත් එන්න නියමිත ප්‍රශ්න
අපිටත් කියන එක පැත්තකින් අපිට දසුන් එක මාස කීය ගොඩක් මාස 6ක් 8ක් අතර රිසර්ච් කරානේ ඒක තමයි ඔව් මෙහෙමයි මම ඇත්තටම මේ ෆැලසීස් ගැන සහ මේ how to win argument කියන එක මගේ නිකන් අර මේ පැෂන් එක ඔව් ඒකට ඒක පැසිව්ලි ඉගෙන ගත්ත එක ඒ හැබැයි මේ අපි පොඩ්කාස්ට් එක වෙනුවෙන් මාස 3ක් විතර මේ ඩෙඩිකේට්ලි මේ මාස 3 මේ සම්පූර්ණයෙන් නෙමෙයි ඒ කියන්නේ අර වෙලා තියෙන හැටියට මේ පොඩක් ස්ටඩි කරලා ඩෙඩිකේට් කරලා thank you very much මේ අනිත් එක තමයි මේ අපි ආපහු දවසක ඒ කියන්නේ මං හිතන්නේ මේක ආයි අපිටත් පුළුවන් මේක ගැන නැවත නැවතත් ඉගෙන ගන්න පාවිච්චි කරන්න ඒතක මෙතනින් එහාට ඉතුරු ටික අපි පොඩ්ඩක් කේස් ස්ටඩිස් එකම බලමු සහ මං ආසයි මේ දෙකත් ඩේටා ඉන්ටර්ප්‍රිටේෂන් මේක මේක අපි රටක් විදිහට මුණ දෙන ලොකු ප්‍රශ්නයක් ඒ ගැන මං ආසයි ටිකක් දිගහැරලා කතා කරන්න මටත් ලියා ගන්න බැරි තැන් තියෙනවා අපි කාපු පරිප්පු තියෙනවා රටක් විදිහට කාපු පරිප්පුත් තියෙනවා පුද්ගලිකව අපි කරන පරිප්පුත් තියෙනවා සහ මේක නිකන් නිතරම ඉදිරි කාලයේදී පාවිච්චි වෙන නියමිතයි විශේෂයෙන්ම ඉලෙක්ෂන් පීරියඩ් එකේදී මේක මැසිව්ලි පාවිච්චි වෙනවා ඩේටා ඉන්ටර්ප්‍රිටේෂන්ස් ඊට පස්සේ තමයි ඉතින් how to win an argument මේක ඉතින් හැමෝටම ඉන්ට්‍රස්ට් විශේෂයෙන්ම ගෙදර ඉඳලා යාළුවෝ ඇස්සේ ගෙදර ඕගොල්ලන්ට පුද්ගලිකව පාවිච්චි කරන්න ඔෆිස් එකේ බිස්නස් වල පාවිච්චි කරන්න ඉතින් thank you thank you very much thank you for having us thank you අපි ආය දවසක හම්බ වෙමු මනස්ගත බලන්න මනස්ගතකට shout out එකක් දෙන්නම් කොහමද අතර මේ frequency එක කොහමද සතියේ එකයි ආ කලින් topic එක එළියේ තියෙනවද නැත්නම් නෑ එහෙම නෑ හොඩක් කරලා අපි මනස්ගතනේ ඒක fallacies වලට ඉඳ දිර තමයි මනස්ගත කියලා ඒක ඇතුලේ fallacies තියෙනවද ඒක හරි එහෙනම් නැවත හමු වෙමු එහෙනම් ජය වේවා හරි ජය මෙතන 80 90 ඉපදිච්ච ගොඩක් ඉන්නවා මන් දන්නවා එකඟයි ඔබලා අපි ලෝකෙ බේරගන්න එහෙම කැපකිරීමක් කරපු මිනිස් අපි මෝඩ කම්බල්ට එරහිව වාර්ෂික වෙල්ලවෙන කොමඩි ප්‍රහාර මෝඩ අභිමානය 4.0 ලෝකෙටම එකයි අවුරුද්දටම එක දවසයි මිස් වෙච්චා දැන් ඔන්ලයින් බලන්න slblog.lk වෙබ් අඩවියට පිවිසෙන්න